අපි අද කතාබා කරන වඩත් සොඳුරුතම දවසක් හැටියට මගේ හෘද සාක්ෂි නම් කියන්නේ. මක් නිසාදයත් සොඳුරුත්තම මිනිසුන්ගේ අතීතාව ලෝකනය ස්වාගෙන යනකොට ඒ සොඳුරුත්තම මිනිසුන් අතරින් වඩාත්ම සොඳුරුතුම මිනිසුන්ගේ අතීතාවර්ජනය කේදන දවස. කාලන් රූප බැලුවොත් අවුරුදු 20කට එහා කාලයක් ගෙවිලා ගිහිල්ලා. නමුත් ඔහු අපිට වැදගත් වෙන අංශ ගණනාවක්. එක් පැත්තකින් සිංහල සිනමාව. සිංහල සිනමාවේ රුව ගුණ තේජස එක ලෙස රැකගත් මහා කලාකරුවෙකු සිටි නම් ඒ අපි අද කතාවට ලක්වන කතානායකයා. සිංහල ගීතයේ කෙනෙකුට ස්පර්ශ කරන්න බැරි මහා හඬකට උරුමකම් කියන කලාකරුවෙකු වේ නම් ඒ අපි අද කතා කරන කතානායකයා. ඒ වගේම ලාංකීය ජන සමාජය, දේශපාලනය සහ කෙනෙක්ගේ ඍජු භාවය පිළිබඳව කතා කිරීමේදී උතුම් වූ මානසික ගුණාංගයේ ඉහළම ස්ථානයක රැඳෙන මානවහිතවාදී ගුණය පිළිබඳව කතා කිරීමේදී මේ ආදරණීය යුග පුරුෂයා පිළිබඳව අපිට මතකාවර්ජනයක දෙන්න පුළුවන්. එනිසයි අපි අද සංහිඳ මේ උත්තම ගණයේ පුරුෂයන් පුදන්නට වෙන් කර බීවන ආඹ විශිෂ්ටයන් සිය කුසලතා මහිමය දෝත දරා උපදින්නේ ඇයි සම්මත සත්‍යකි. 1945 ඔක්තෝබර් 9 වනදාද එවන් උපතක් සිදුවිය. ඒ කෝවිලගේ බෙන්ජමින් කුමාරතුංග, ගම්මුලා දෑනීතුමන්ට සහ ක්ලේරා බියට්‍රිස් පෙරේරා යුවළ ලද විජය ඇන්ටන් කුමාරතුංග නම් බාලපොදුයි. සීතුව ප්‍රාථමික විද්‍යාලයෙන් සහ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන කල කලාවට සේම ක්‍රීඩාවටද විජය බොහෝ ඇඟලුම් පෑවද. ඔහුගේ දෛවය ලියවී තිබුණේ මෙරට රිදී තිරේ සදාතන සේන කුමරුන්ගේ කිරුලේ අයිතිය වෙනුවෙනි. 1968 අගෝස්තු පළවනදා සිංහල රිදී තිරය මත දිගහැරෙන සුගතපාල සෙනරත්යාපාගේ හන්තානේ කතාවෙන් ඇරඹෙන ඒ චිත්‍රපට නාමාවලිය සෙලෝලයිට් පට 114ක සිය සොඳුරු රුව චිත්‍රණය වන තෙක්ම ඉදිරියට දිව ගියා. නළුවකුට හිමිවන තවත් සුවිශේෂී අවස්ථාවක් දිනා ගත්තා. 1983 වසරේ සිට 1988 වසර දක්වා අඛණ්ඩව 6 වසක් සරසවිය ජනප්‍රියම නළුවාට හිමි සම්මානය දිනා ගන්නට සමත් වූයේද ඔහුට මිනිසුන් කොපමණක් ආදරය කළාද යන්නට කදිම නිදසුනක් සපයමින්. රූස ගායට පාලුමාවතේ ගීතෙන් ඇරබිඳු විජේගේ ගායන කුසලතාව ඉන්දුට මල්මිටක් චිත්‍රපටයේ නිදා සිටිනා මගේ මනකොඳ ගීය සමගින් රිදී තිරයටද ප්‍රවිෂ්ට වුණා. ඔහුගේ ගැඹුරු නමුත් සුකනම්ය හනින් ගැයුණු ගීත ප්‍රමාණයද 120කට වැඩි වූවක්. එම ගීතාවලියේදී දෙවරක්ම හොඳම චිත්‍රපට පසුබිම් ගායනයට හිමි සම්මානයද විජය කුමාරතුංගයන් දිනා ගත්තා. ශ්‍රී ලාංකේය වාමාවර්තීය දේශපාලන දැක්ම සමග ක්‍රියාකාරී දේශපාලනයට ප්‍රවිෂ්ට වූ විජය කුමාරතුංගයන් සියලු දේශපාලන දර්ශනවාදයන් ඉක්මවා ගිය මානවවාදී චින්තනයකින් හිබි දේශපාලන ගමනකට නියලුණා. කලෙක උතුරු දකුණු විරසකය පටු දේශපාලන දැක්මකින් තොරව දුටු හෙදෙම සාමය සොයා උතුරට ගිය තීරණාත්මක ගමනද ඊට කදිම උදාහරණයක්. අදට හරියටම වසර 33කට කලින් එනම් 1978 පෙබරවාරි 20 වනදා පසුකාලීනව මෙරට පළමු විධායක ජනාධිපතිවරිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමග විවාහ වූ හෙතෙම යසෝදරා සහ විමුක්ති නමින් දූදරු දෙපළකට ආදරණීය පියෙකුද වුණා. තම දරුවන්ට සේම මෙරට සියලු දරුවන්ට සුවදායක හෙටක් ප්‍රාර්ථනා කළ හෙතෙම ඒ ප්‍රාර්ථනාවට ගුවකකම් කළ රුදුරු ලේ පිපාසිතයන්ගේ ගොදුරක්ව 1988 පෙබරවාරි 16 වනදා සිය සොඳුරු පුව මඩල පසාරු කළ උණ්ඩ වරුසාවකට මැදිවී අවසන් සුසුම් හෙළුවා. මිනිසුන්ට අපමණක් ආදරය කළ, මිනිසුන්ද අපමණකට ආදරය කළ විජය කුමාරතුංගයන් ඊයේ අද මෙන්ම හෙටත් මෙරට බිහි වූ බිහිවන ජනප්‍රියම නළුවා ඔහුය. ඔහුගේ නම ලියවෙනකොට කෝවිලගේ ඇන්ටන්, කෝවිලගේ විජය ඇන්ටන් කුමාරතුංග කියලා තමයි ලියවෙන්නේ. කෙටියෙන් පවසතොත් විජය කුමාරතුංගයන්. ඔහු මතකාවර්ජනයන් පිළිබඳ ඊයේ දිනකොට අපි අපේ මනස ඇසුරු කර තිබෙන ජීවිත සහ කලාව, ගීතය,
සංගීතය, සාහිත්‍ය, දේශපාලනය සහ විශේෂයෙන් රටේ ඒකී භාව වෙනුවෙන් නොහුගින් සිදුුණු මෙහය. මේ ආදි වශයෙන් කතා බහ කරන්න මාතෘකා ගොන්නක අපි රැඳෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අද වැඩසටහන ටිකක් සංකීර්ණයි ඔබට හිතෙන්න පුළුවන්. නමුත් මානවහිතවාදී ගුණේ පිරිපුන් අවස්ථාවක් හැටියට අද සංහිඳ නම් කරනවටත් කිසිම සැකයක් නැහැ. ඔබ දන්නවද කවුද අද අපි සමගින් එකතු වෙන්නේ කියලා? ඉඳගෙන ඉන්න පිළිවෙලට මා නම් කළොත් එහෙම සබර්ගම විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යනංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහත්මයා අවිලා ඉන්නවා. ප්‍රකට ලේඛකයෙක් ඔහු, ඒ වගේම දක්ෂ කථිකාචාර්යවරයෙක්. ඒ වගේම සීමසත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගමේ ගරු සභාපති බන්දුල පත්මකුමාර මහත්මයා අපි සමගින් එකතු වෙනවා. එතුමා අපි එකතු කරගන්න විශේෂයෙන්ම විජයගේ හිතාදර මිත්‍රයෙකු ලෙසින් ඒ බව අපි ඔබට යලි යටි සඳහන් කරන්න ඕනේ. හෙළේ රංග කෞශල්‍ය පිළිබඳව කතා කිරීමේදී ප්‍රතාපවත් චරිත කීපයයි අපිට ඉතුරුව තිබෙන්නේ. ඒ අතරින් ජ්‍යෙෂ්ඨතම උත්තමයෙකුට අපි ආරාධනා කළා. ඔහු තමයි රවින් රන්දනිය. රවින්ද්‍ර පාසල් කාලයේ ඉඳලම විජයගේ හිතාදර මිත්‍රයෙක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්කම ලැබෙනවා. 70 දශකයේ මැද වකවානුවට එනකොට එතෙක් ගාමිණී මාලනී කියා තිබුණු ලංකාවේ ප්‍රේම වෘතාන්තය සිනමාවේ වෙනස් කරනවා. ඒ වෙනස වෙන්නේ විජය මාලනීමෙන්. ඒ වෙනසේ අතීතාවර්ජනත් එක්ක අද මාලනී පොන්සේකා මැතිණිය අපි සමගින් එකතු වෙනවා. එතුමිය කරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක විදිහට කටයුතු කරන්නේ. නමුත් සිනමාවේ අග්‍රගණ්‍ය හෙළ රැජිනක් හැටියටයි අපි ගරු කරන්නේ. ඒ ගරුත්වය තුළ අපි විජය ගැන කතා කරන්න එතුමියට ආරාධනා කළා. ඒ වගේම විජයගේ ගී හඬ මතු කරන්න අද මේ ස්ථානයට චරිත දෙකක් එකතු වෙන නිමිතයි. කෙනෙක් තමයි ටීටස් වෙන්ඩිස් මහත්මා. ඒ වගේම විජයගේ හඬ මෑත කාලීනව සෞරුදු රසිකයා තුළ ජනප්‍රිය කරන්න හේතු වුණු චරිතයක් තමයි මංජුල වර්ණකුල සූර්ය. අපි මේ හැමෝම එකතුව විජය ගුණ සමරන්න. විජය යනු කවරෙක්ද? ඔහුගේ සමාජීය වටිනාකම, දේශපාලන වටිනාකම, ඔහුගේ හඬේ වටිනාකම, ඔහු අද අපිට නැතුව ගිය කල අද සමාජයට ඔහු හිටියා නම් මොනතරම් වටින පුද්ගලයෙක්ද යන්න යලි යලිත් මතු පරපුරට පසක් කරන්න සූදානම් වෙන වෙලාවක්. අවුරුදු 20කට එහා අතීතයක් තුළ අහපෝ මේ මතකාවර්ජිනයක යෙදෙනවා කියන්නේ ලේසි පාසු කටයුත්තක් නෙමෙයි. අලුත් පරපුරක් ජීවත් වෙන රටකට අතීතයෙන් සුවඳ පොදක් අපි රැගෙන එන්න මේ යුගයේදී හිතමිත්‍රයන්ගේ මාර්ගයෙන් ජනතාවට ලියු ලිපියක විජය හිරගෙදර විඳපු දුක් පිළිබඳව බොහෝ සෙයින් සටහන් වෙලා තිබුණා. ඒ එක තැනක සටහන් වෙලා තිබුණා මේක මහ පුදුම හිරගයක්. ලංකාවේ තියෙන ලොකුම හිරගෙදර ඇතුලේ මටම කියලා පුංචි හිරගෙදරක් හදලා තිබ්බා. මේකේ තියෙන්නේ එක හිරකාමරයයි. ඒක වටේටත් අඩි 20ක් පමණ උසට අඟල් 6න් 6ට කටුකම්බි ගහලා පැය 24ම මුර කරන්න වෙනම මුරකාරයෙක් යොදලා තිබුණා. ඒ විජය සිරගත කොට තිබූ හැටි. මේ තවත් ඉතාම අමානුෂික කතන්දර බොහොමයක් තිබෙනවා. ඒවා සානුකම්පිත ලෙස අපි වැඩසටහනට එකතු කරගන්නේ නැහැ. නමුත් ඉතිහාසයේ එක්තැනක මේක ලියවෙලා විජය නිදහස් වෙලා ආවෙන් පස්සේ මහාචාර්ය සුනිල් ආරත්නයන් ලියනවා මේ ගීය. ගුණදාස කපුගේ මේ ගීතය සංගීතවත් කරන්න. මේසා කැක්කුමක් තියෙන වේදනා ගී එකතු තුළ විජය හඬගා මේ රටට මැහෙන්න කියනවා. දඟ ගිහි දඬුවම් සිව් මැලි වැඩි නම් අලුගෝසෝනේ එල්ලාපන් කටුඹුලේ එල්ලාපන් කියලා. බන්දුල පත්මකුමාර මහත්මයෝ, මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි ඔබ විජයගේ හොඳ මිත්‍රයෙක්. මේ මිත්‍ර සම්ප්‍රාප්තියත් එක්කලා අපි විජය ගැන මේ තරම් වටිනාකමින් අවුරුදු 20ක් ගෙවිලා ගිහිල්ලත් ඊටත් එහා කාල වකවානුවකදී අපි අහපෝ කතා කරන්න පටන් ගන්න තියෙනවා. අද සංගීතය අපි ඔහු පුදනවා. හැබැයි ඔබ ඔහු ඇසුරු කර දෙනවා අපිට වඩා. අපි දැක්ක වචනයක් දැක් කතා කළා විතරයි. නමුත් ඒ ගමනේ පසුපස සිටි දැවැන්තෙක් ඔබ. එතනින් අපි පටන් ගමු. විජයගේ සිරමැදිරිය ගැන කතා කරන්න ඕන. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් විජය සිරගෙයි දමලා ඔහුගේ සිරමැදිරියේ උඩ ටකරං වහලක් තිබුණේ. විජයට ඒ ටකරං වලින් එන රස්නය දරා ගන්න බැරුව හිටියා. මේක තමයි ඇත්ත කතන්දරේ. විජය මේ ගීතය අහනකොට අපේ දෑස් නැවත තෙත් වෙනවා. මන්ද ඔහු අපට අසුරු කරන්නට ලැබිච්ච ඉතාම උතුම්, ඉතාම ආදරණීය මිත්‍රයෙක් නිසායි. අපි ඔහු සිනමා නළුවෙක් ලෙස දැකගත්තා.
ගායකයෙක් ලෙස දැකගත්ත. නමුත් අපට මහිතන්නේ අපි වැනි අයට, මට රවීට වැනි අයට විජය ඇසුරු කරන්නට ලැබීම අපේ ජීවිතවල වාසනාවක් කියලා මං හිතන්නේ. ඒක බොහොම ටික දිනකට විතරක් ලැබෙන වාසනාවක්. ඔහු සමග ඉතාම සමීපව ඇසුරු කරන්නට ලැබීම. මං හිතන්නේ විජයගේ මේ ගීතය තුළම විජයගේ දේශපාලනය, විජය පෙනී සිටි දේශපාලනය පිළිබඳ ඉතාම මැනවින් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සංකේතවත් කරන ඔහුගේ වචනවලින්. විජය කියන්නේ මා හිතන්නේ අප මේ පසුගිය අවුරුදු 20ක කාලය තුළ විජය වරින් වර අපි අනුස්මරණය කරා තමයි. නමුත් ඔහුගෙන් හිදැස්සුණු දේශපාලනයේ මේ රටේ සමාජයේ, මේ රටේ සිනමාවේ විශාල කුහරයක් තියෙනවා. අපිට අදත් ඒ කුහරය පුරවන්න බැරි බව දැනෙනවා. ඔහුගේ අඩුව සිනමාවේදී ඒ කුහරය පුරවන්න බෑ. ඔහුගේ ජනප්‍රියත්වය ඔහු නිසා සමහර චිත්‍රපට දිනු අතිශය ජනප්‍රිය වුණා. ඔහු එක කාලයක සිනමාව ඔහුගේ උරහිසේ තියාගෙන අරගෙන ගියා. ඒක තමයි ඇත්ත. ඉන් පස්සේ ඔහු මේ රටේ අනාගත පරපුරට, මේ රටේ තරුණ පරපුරට අලුත් බලාපොරොත්තු එක්කලා. ඒක තමයි ඔහුගේ දේශපාලනය. ඒක මානව හිතවාදී දේශපාලනය. ඒක සියලු බැමි ඉවත් කරගත්තු උතුම් දේශපාලනයක් වුණා. ඒක තමයි ඇත්ත කතන්දරේ. ඒ නිසා තමයි අද අපි මෙහෙම විජය ගැන බොහොම අපිට කතා කරනකොට අපි කතා කරන වචනවල අපේ හදවතෙන් නැගී එන හැඟීම් ගොනු වෙන්නේ. විජයගේ හඬ මේ සංගීතයේ අපි කතාබහට ලක් වෙන තව මාතෘකාවක්. විජයගේ රංගන ප්‍රතිභාවන් පිළිබඳව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විජයගේ මානව හිතවාදී ලක්ෂණයන් පිළිබඳව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි පළමුකොට ඔහුගේ හඬට යලිත් අහුම්කම් දෙන්න සූදානම් වෙන්නේ. මක්නිසාදයක් ප්‍රසංග වේදිකාවක ගීතයක් ගැව්වද, චිත්‍රපටයක රූප රාමුවක දෙබස් ගැව්වද, එහෙම නැත්නම් දේශපාලන වේදිකාවක යමක් ප්‍රකාශ කළාද, වරක් කියූ සැනින් කෙනෙක්ගේ හදවත වැළඳ ගැනීමේ හැකියාවක් විජයගේ භාෂා ශෛලිය තුළ රැඳෙන තිබුණා. විජයගේ ගායනයත් අන්න එහෙම තැනක තිබුණේ. ගුණත් ආර්යවංශ මේ ගීතය ලියන්නේ, සංගීත දිමුත් සඳ නන්දසිරි තනු නිර්මාණයන් කරන්නේ. තරුවේ මෑ මෑ
ඔබනේ රැඳි විලසේ කඩ තාම ඇසේ ඇයගේ ඔබනේ රැඳි විලසේ කඩ තාම ඇසේ ඇයගේ ප්‍රතනියානේ මේ දුක් සිහිනේ විජය ගායනා කරපු ගීය අපිට මුලින් ඇහෙන්නේ ගඟාද්දර නම් වූ කැසට් පටේ. මේ 1980 නිර්මාණය කළද කැසට් පටයක්. මෙහි තමයි මේ ගීත අඩංගු වෙලා තිබෙන්නේ. විජයගේ ඒ යුගයේ තිබුණ අපූර්ව ඡායාරූප කිහිපයකුත් මෙහි අඩංගු වෙලා තියෙනවා. තවත් කුඩා ඡායාරූපයකුත් තියෙනවා. පෙන්වන්න පුළුවන්කමක් තිබෙනවා නම් විජයගේ ගී අපි මේ විදිහට රස විඳිනකොට මේවා හොයාගෙන ආපස්සට යනකොට මේ ගුවන් විදුලියවත් එහෙම නැත්නම් වෙන සංගීත තැටි එහෙම නැත්නම් එහෙම දැනකවත් නෙමෙයි මේ හුඟක් ඒවත් කැසට් පටිවල තමයි අඩංගු වෙලා තියෙන්නේ. මරණින් මතු තම පස්සේ තමයි මේවා මිනිසුන් අතර ජනප්‍රිය වන්නේ. බොහෝ ගීත. මෙහෙම උනේ ඇයි සුනිල් සෙනෙහි මහත්මයා? සුරේ මං හිතන්නේ ඒක ලංකාවේ අභාග්‍යයක් කියලා. ලංකාවේ බොහෝ දැවැන්ත පෞරුෂයන් හිමි පුද්ගලයන් එයායට හිමිවිය යුතු ගෞරවය සමග අනාවරණය වෙන්නේ බොහෝ වෙලාවට මරණින් පස්සේ. එච්.ආර්. ජෝතිපාලයන් සැලකුවත් එය අය විශාල කීර්තියක් ජනප්‍රියත්වයක් සමග වාසය කළා තමයි. නමුත් හැබෑ දර්ශනය අනාවරණය වෙන්නේ මරණයෙන් පස්සේ. මේක ලංකාවේ පොදු අභාග්‍යයක්ද කියලාත් හිතෙනවා. අපි මීට පොඩ්ඩකට කලින් ශ්‍රවණය කළේ කුලරත්න ආර්යවංශයන් පද මාලාව සැපයු සනත් නන්දසිරි මහාචාර්යතුමා තනු සංගීතය සම්පාදනය කළ ගීයක්. මම හිතන්නේ තව එක වචනයක් ඔබ අහපු ප්‍රශ්නයට එකතු කරන්නට කැමති. ශ්‍රී ලංකාවේ නෙවෙයි ලෝකේ ඕනම සංගීත සම්ප්‍රදායක ගීත සංගීත කණ්ඩ අපට මතක හිටින්න එක හේතුවක් තියෙනවා සුරේ. ශ්‍රී ලංකාවේ සිංහල ගීත බැලුවොත් අපි සමහර ගීත මතක හිටින්නේ පදමාලාව නිසා. සමහර ගීත මිහිරි මధుර සංගීතය නිසා. මම හිතනවා විජය කුමාරතුංගයන් ගැයූ ගීත සියල්ල මතක හිටින්නේ එක කරුණක් නිසා. ඒ තමයි ඔහුගේ කටහඬ. ඔහු මේ ගීත ගායනයට පිවිසෙන්නේ කොහොමද? චිත්‍රපට පසුම් ගීතයට මුලින්ම යොමු වෙනවද? එහෙම නැත්නම් පටිගත කිරීම? මම අහලා තියෙනවා කේමදාස මාස්ටර් ගාව සංගීත මංජරිය එහෙම ඉගෙනගෙන තියෙනවා කියලා. එහෙම පසුබිමක් ගැන තොරතුරු ඇත්තටම තිබෙනවා. නමුත් විජය කුමාරතුංගයන්ගේ ඇත්තටම ඒ පසුබිම ගැන හරි හැදෑරීමක් ලොකු අධ්‍යයනයක් කරලා නැහැ කවුරුවත්. මම හිතන්නේ විජය කුමාරතුංගයන් අපෙන් සමුගන්නේ අර බන්දුල පද්මකුමාර මහත්මයා මීට මොහොතකට කලින් අප සමග කතා කළා වගේ කිසි කෙනෙකු හිතපු මොහොතක නෙවෙයි. මා හිතන්නේ විජය පිළිබඳ උපහාර උත්සව, විජය පිළිබඳ අධ්‍යයන කටයුතු, පශ්චාත් උපාධි මට්ටමින් සමහර විට ඇතැම් අධ්‍යයනයන් රූපණවේදය සම්බන්ධව වගේ කිසිවක් කරන්න කවුරුවත් සූදානම් වුණේ නැහැ. මොකද අප විශ්වාස කරන්නේ තවමත් මෙවැනි මණ්ඩපයක එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ විජය කුමාරතුංගයන් සිටිය යුතුයි ඉන්නවා කියන එක. ඒ නිසා මං හිතන්නේ ඔහුගේ ඒ තොරතුරු අනාවරණය වෙනවා අඩුයි. නමුත් මගේ හැදෑරීම අනුව පාවෙලා යන පාර වටේ කියන ගීය ධර්මසේන පතිරාජයන්ගේ පාර දිගේ චිත්‍රපටයට විජය මුලින්ම පසුබිම් ගායකයෙක් හැටියට එකතු වෙන්නේ ඒ කොටසත් සමග. මම හිතන්නේ එතෙන්දිම අපි එකතු කරන්නට ඕන විජය කුමාරතුංගයන් රඟපෑ චන්දරේ කියන මේ චරිතය. 77න් පස්සේ ශ්‍රී ලංකාවේ අපි හැම දෙනාගේම ජීවිතේ එක්තරා එකතු කරලා සංග්‍රහිත කළා වදනක් කියනවා මේ චිත්‍රපටේ. අපි හැමෝම වීසි කරපු එරඬු දඬු වගේ අපිට මුල් නැහැ, ඒත් දළු වෙනවා. මං හිතන්නේ මේ පාරට වැටුණු
තාරුණ්‍යයේ හරය මහිතන්න මේ චන්දරය කියන්නේ. ඔබ ඉතා වටින තැනක් මතු කරන්න. මල්ලි පොන්සේකා ශ්‍රී ලංකාවේ සිනමාවේ රැජිනක් විදිහට අපි සලකන්නේ. ඒ සැලකීම තුළ අති උත්තම චරිතාංගලියක් විදිහට අතීතයේ අපිට බොහෝ මතක සටහන් එකතු කරන අවස්ථාවක්. විජය මාලනී මේ එකතුව සිංහල සිනමාවේ මතක ඇති අතීතයට අපි යනකොට මේ ආරම්භය කොතනද කියන එක අපි අපේ රසිකයින්ට සඳහන් කරමු. ඇත්තටම විජයත් මමත් සිනමාවට පිවිසෙන්නේ එකම කාලයක. මම අවුරුදු දෙකකට විතර වගේ කලින් ආවේ. ඒකම තමයි විජිත් සිනමාවට ආවේ. ඉතින් ඇත්තටම අපිට සිනමාවේදී අත්දකින්න ලැබුණ අත්දැකීම් එක හා සමානයි. ඉතින් ඒ කාලේ අපි ඇත්තටම හොඳ මිතුරන් වගේ හැමදේම ඒ අත්දැකීම් හැම දෙයක්ම බෙදාගත්තා. ඒ කාලේ මං හිතන්නේ හුඟක් අභියෝගය වලට මුහුණ දෙන්න තිබිච්ච කාලය. මොකද ඒ කාලේ සිනමාවේ 70 දශකයේ පටන් ගන්න කාලේ විශාල නළු නිලියම් පිරිසක් රංගන ශිල්පීන් විශේෂයෙන්ම ඉතාමත් දක්ෂ ඒ වගේම චිත්‍රපටි ගණනාවක් හැදෙන විශාල මහා මේ සාර්ථක සිනමා කර්මාන්තයක තමයි අපි මුහුණ දුන්නේ. ඉතින් ඒ කාලේ අපිට මං හිතන්නේ දැන් හිතනකොට දැනෙනවා විජයට මට අපිට හුඟක් අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබුණා. නමුත් මං හිතන්නේ විජේත් දන්නේම නැතුව මමත් දන්නේම නැතුව ඒ හැම එකක්ම ජය අරගෙන අපි හුඟක් දුරක් ආවා. ඇත්තටම මම දකිනවා ඔහුට ඔහුගේ ඔහු රංගන ශිල්පියෙක් හැටියට ඔහුට තව ගොඩක් දේවල් මං හිතන්නේ මහ ජනතාව ප්‍රේක්ෂකයින්ට දෙන්න තිබුණා. මං හිතන්නේ ඒක අහිමි වුණා මම දකින විදිහට. ඔහු එක්තරා කාලයකදී හොඳ දැනුවත් හොඳ මේ පුරුදු පුහුණු වුණ කියන්නේ හොඳ රංගනයන් ඉදිරිපත් කරන්නට ලැහැස්සි වෙන කාලය තමයි මං හිතන්නේ ඔහු ඔහුගේ ජීවිතේ නතර වුණේ. ඔහු ඒ වුණාට මං හිතන්නේ ඔහු උදුරගත් ප්‍රේක්ෂක හදවත් මං හිතන්නේ කිසිම කාලයකට මං හිතන්නේ අනාගතයේදීවත් දකි කියලා එහෙම උදුරගන්න පුළුවන් කමක් තියෙයි කියලා. රන්න මයුරා වලලයි අඩ සඳවන් නලලයි නිල උපුල් දෙනතයි නාරිලතා ගමනයි රන්න මයුරා වරලයි අඩ සඳවන් නලලයි නිල උපුල් දෙනතයි නාරිලතා ගමනයි මේ දැත මගේ පින්වන්තයි තේරුනේ දැන් තමයි රන්දුපේ ඔබේ පෙම්වන්තයි තේරුනේ දැන් තමයි මේ දැත මගේ පින්වන්තයි. ජෝතිපාල මියදුරයන් පස්සේ විජය සඳහන් කළානේ මතුමතු પરම්පරාව ඉන්න තාක්කල් මේ රටේ සිංහල හඬක් තිබෙනකල් එච්.ආර්. ජෝතිපාල පිළිපතව ගුණ සමරාවි කියලා වෙල්ල. ඒ වගේම තමයි විජය කුමාරතුංග දැක නැති ඊළඟ પરම්පරාවත් විජය කුමාරතුංග පිළිබඳව සිහින මවන ඔහුගේ රූප සටහන් ඔහු පිළිබඳ යම් අධ්‍යයනයක හේතෙනවා. කීටස් මෙන්ඩිස් මහත්මා ඔබට තිබෙන්නේ උපාලි දනනුවිතාන රචනා කළ සරත් දසනායකයන් සංගීතවත් කළ විජය හාපුරා කියා ගායකයෙකු ලෙස අභිෂේස් ලබන සිලෝලයින් ලේබල් එකට ඉස්සල්ලාම ගායනා කරපු ගීතය මේ අපේ රසිකයින්ට දනවන්න. Oh.
සරණ අපි මොහොතකට තියලා කොටේනේ සාන්ත බිරණික් විද්‍යාලයේ ඉගෙනුම ලබනකොට එකට හමු වුණු පාසල් මිත්‍රයෙක් අර මුල් යුගයේ විජය කුමාරතුංග ගැන කවුද අපිට කියලා දෙන්න කියන අපි ඔබෙන් ඉල්ලන්නේ යමුද සිනමාවේ විජයත් එක්ක බොහොම කාලයක් එකට සහෝදරත්වයෙන් වැඩ කරපු මට ඇත්තටම සිනමාවේ ඔහු සමග හමු වුණ බොහෝ මිතුරන් අතර විජේට ජීවිතේ පසුව කටයුතු කළා යකින් ඉස්සෙල්ලම හම්බුණ කෙනා මම වෙන්නේ. මොකද අපි එකට පාසලේ හිටියා අවුරුදු 3ක් විතර. ඊට පස්සේ විජේ සාන්ත බෙනඩික් විදුහලෙන් නැවතත් දිමෙසන ස්කෝල් එකට ගියා. ඊට පස්සේ ආයි ආවා. ඒ සම්බන්ධතාවය තුළ දැන් ඔබ අර ඉස්සෙල්ලා සමීප රූපයක් අරගෙන පෙන්නපු අර කැසට් කවරේ තිබුණ රූපය. ඒකට ටිකක් තරුණ විදිහට තමයි මට විජය මතක තියෙන්නේ. ඔහු සිනමාවේ දකින රූපයට වඩා අපි හන්තාන කතාවේ හැම මුලින්ම ඔහු තරමක් කෙටි හිස කේශ අලංකරණයක් තිබුණේ. එතකොට එන්නේ ඒ තමයි මතක. හැබැයි විජය ගැන පැහැදිලිවම මතක තියෙන්නේ ඉතාම සැහැල්ලුවෙන් කිසිම දෙයක බරක් ඔළුවට ගන්න නැති හැම කෙනෙක් එක්කම හරිම විහිළුවෙන් විනෝදයෙන් හිටපු චරිතයක් විදිහට තමයි පුංචි කාලේ අපේ මතක තියෙන්නේ. මොකද අපිට සෙල්ලම් කරන්න හම් වෙනවා දවල්ට 12 ඉඳලා 1යි කාල වෙනකන් දිග විවේක කාලයක් තියෙනවා. ඔය කාලෙදී අපිට හොඳට මතකයි විජේත් එක්ක ඒ කෙරුණ කටයුතු විහිළු තහළු විනෝද උඩ හැටි. ඒ වගේම මම හිතන්නේ විජය අපි දැක්කා ඉහළ පන්තිවලට එනකොට ඔහුගේ ස්වරූපය ක්‍රමයෙන් වෙනස් වෙලා ඔහු ටිකක් බොහොම වගකීම් දරාගෙන ඒ කියන්නේ මේ චරිතය තුළ මන් දකින සුවිශේෂත්වයේ එකයි. දැන් ඔහු පසු කාලෙක මේ රටේ ජනප්‍රියම නළුව, ඒ කියන්නේ ඒ ජනප්‍රියත්වයේ මිම්ම අපිට මනින්න බැරි තරම්. ඒ වගේම දේශපාලනය තුළ මහා විප්ලවයක් කළ ගායකයෙකු වශයෙන් දුරට වැඩලා කෙටි කාලයක් තුළ මහා රසික ප්‍රසාදයක් දිනාගත් මේ මහා වගකීම් දරන පුද්ගලයා බිහි වුණේ කොහොමද? අර ඒ තාරුණ්‍යයේ මේ තරම් සෙල්ලක්කාර ජීවිතයක් කිසිම දෙයක වගකීමක් නැහැ වගේ හරි සන්තෝෂයෙන් හිටපු කෙනෙක්ගෙන් කියලා. ඇත්තටම ඒක තමයි විජේගේ මා දකින ඉතාම වැදගත් පරිණාමය. ඔහු ජනතාව අතරට යද්දී ඔහුගේ වගකීම් තේරුම් ගත්තා කියලා මම හිතන්නේ. ඔහු නළුවෙකු වශයෙන් එහෙම නැත්නම් රටේ ජන සමාජයේ දැඩි අවධානයට දේශපාලනය තුළින් යොමු වුණ කෙනෙක් හැටියට. ඉතින් විජේ මට මතක විදිහට අපට ඔහුගේ ක්‍රියාකාරකම් වශයෙන් මට මතක හිටින්නේ ඇත්තටම ඔහු දක්ෂ කතිකෙක් වෙලා හිටිය විවාද කණ්ඩායමේදී අපේ සාහිත්‍ය සංගමයේ වාර්ෂිකව පවත්වන උත්සවේ බොහොම විශාල උත්සවයක් මේ 1960 ගණන් මේ කතික තරඟයේදී එක වසාවක් විජය සේරමල්ල පරද්දලා රන් පදක්කම දෙන්න මම දෙන්න කෙටි කතා තරඟයේ පළවෙනි තැග්ග ඒ අවුරුද්දේ නැත්නම් ඊට පෙර අවුරුද්දේ විජේ කතික තරඟයේදී. නමුත් ඒ කාලේ මතකයන් තුළ රැඳෙන දෙයක් තමයි විජය ගීත ගායනයට යොමු වුණේ. දැන් අපේ සාහිත්‍ය සංගමයේ වෙන පවත්වන ප්‍රසංගවල මම ගී කියලා තියෙනවා. දැන් විජේගේ මගේ ගායන හැකියාව අතරේ මහා පරතරයක් තිබුණට විජය ගායකයෙක් වශයෙන් ඒ කාලේ ඒ තරම් ඉදිරියට එන්න උත්සාහ කරේ නැහැ. විජේගේ මතකම හිටින සටහන තමයි
ප්‍රමාද වෙලා තමයි හැමදාම ඉස්කෝලට එන්නේ. එන්නකොට දඩුවම් විදිනවා. මොකද අපේ පාසැල්වල හරි පුදුමාකාර විනයක් තිබුණේ. හරියට 8:45 ගේට්ටු අහනවා. ඊට පස්සේ පරක්කු වෙලා එන අය 9 වෙනකන් ඇතුල් වෙන්න පුළුවන්. 9ට පහු වුණොත් ආපහු ගෙදර යන්න ඕන. මේ 8:45 9ත් අතර කණ්ඩායමට අහු වෙලා හැමදාම පිට්ටනිය වටේ රවුන්ඩ් 3-4ක් විතර දඬුවම් ලැබලා තමයි ඇවිද්දලා පාසල් කාමරේට එන්නේ. ඔහු ඒ ගමන යනවා අපිට අපි ඉන්න දෙවෙනි මහලේ කාමරේ ඉඳලා හැමදාම සුපුරුදු දසුනක් වෙලා තිබුණා. බොහෝ කොට ගේන්නේ මොනිටර්ස් එක්සයිස් පොත් දෙකක් නැත්තම් 3ක් විතරයි. බොහෝම සැහැල්ලුවෙන් ඉස්කෝලේට යන කාලේ මට මතකයි. ඒ මතක ඒ දසුන් අද චිත්‍රපටයකින් දැක්ක වගේ තාමත් මගේ හිතේ තියෙනවා. ඒක පසු ආවර්ජනය කරනවා නේ ඔබට මක්නිසාදයට ඔබ හොඳම නළුවාට හිමි සරසවි සම්මානය අරගෙන යනකොට එම සම්මානුල්ලෙම විජය ගන්නවා ජනප්‍රියම නළුවාට හිමි සරසන. මේ දෙකටම පිළිගැනීමක් ඒ පාසලේ සෑහෙන කාලයකට පස්සේ අහපෝ පැවැත්වෙනවා. එදාට ඔබ මතක් කරනවා. ඔව් ඒ කියන්නේ 1983 නැත්නම් 84 අපි උදේ පාසලෙන් පිටත් වෙලා මම හිතන්නේ අවුරුදු 15ක් ඉස්සකට ආසන්න කාලයක් ගත වෙලා. ඉතින් ඒක අපේ පාසලට සුවිශේෂී සිද්ධියක් වුණා. මොකද මේ පාසලේම ආදි ශිෂ්‍යයන් දෙදෙනෙක් එකම වතාවේ සරසවි සම්මානුල්ල කියන්නේ 1980 ගණන්වල පුදුමාකාර රටේ ආකර්ෂණයක් තිබුණ ගෞරවයට වගේම පුදුමාකාර අවධානයට ලක්ුණ සිනමා උළෙලක්, උසස්ම සිනමා උළෙල. මෙහි ආදි ශිෂ්‍යයන් දෙදෙනෙකු වශයෙන් මම දඩේම චිත්‍රපටයට හොඳම නළුවා සම්මානය ලබද්දී වසරේ මාත් එක්ක එකම වේදිකාවේ විජය ලංකාවේ ජනප්‍රියම නළුව වසර ගණනාවක් යෙදින්න මේ එක අවස්ථාවක්. ඊට පස්සේ පාසලේ ලොකු උත්සවයක් තිබ්බා. ඇත්තට මේක මහ ගාම්භීර පිළිගැනීමක්. මුළු පාසලම එකට රැස් කළ ළමයි 3000 ගානක්ද කොහෙද හිටියයි කාලේ. මේ පාසල් ශිෂ්‍ය නායකයෝ පෙළට තියලා පෙරහැරින් වාදක භාණ්ඩ ඒවා සේරම සහිතව අපිව කැඳවන් යනකොට මල් මාල දාලා විජේගේ අර හැම වෙලාවෙම හැම දෙයක් දිහා පොඩ්ඩක් වෙනස් ආකාරයකින් බලන හරි පුදුම හැකියාවක් තිබුණා. හරි ලස්සන මේ හැම දෙයකම හොඳ රසයක් මතු කරගන්න පුළුවන්. මට හිමීට මේ මහා පෙරහැරේ ගාම්භීර විලාසෙන් මෙහෙම ඇවිදගෙන වටේ පිටේ බලාගෙන යන ගමන් මට කියනවා උඹට මතකද මේ විදිහටම අපිව මේ අද ගිනිච්චට මේ පිට්ටනිය වටේ ඇවිද්දෝලි වෙරලා පරක් වෙලා ආවයි කියලා මේ වැල් පාර දුන්නේ මේගොල්ලෝ තමයි. එහෙම ඒ තුල මහා ගැඹුරකට යන්නත් අපිට සිදු වෙනවා. විජය තමන්ගේ බවට මව් සෙනෙහසට අතිශය ආදරය කරපු චරිතයක්. කොහේ හිටියත් අම්මා බලන්න යන්න ඔහු අමතක කළේ නැහැ. ඒ අතීතයත් එක්ක සබදෙන ආචාර්ය රජන්ත රණසිංහයන් රචනා කළ, එච්.එම්. ජයවර්ධනයන් සංගීතවත් කළ මේ ගීය විජේගේ හඬින් ඇහෙනකොට අපේ හදවත් තුළ මව් සෙනෙහය උතුරා යනවට නොඋන්මානයි. ඒ හඬට ආදේශකයක් අපි මේ වෙලාවේ යොදා ගන්න. තික දුහයි මාසේ අන්තිම වෙන්න මගේ රත්තරන් අම්මේ මං පඩි හරන් අද හෙට එනතුරු ගමට 33 කෝටියක් දිවි පිහිටයි නොමට සද්දින් යනවා අම්මේ සිමෙන්ති කළු ගල් ලොරි පිට පටවා වෙන්න බඳිනා හැටි අම්මේ බලාන ඉන්නට දවසක උඹවත් එක් කරගෙන ඉන්න අම්මේ දහදුක් විඳලා
මෙදා ගමට ආදා අම්මේ උඹේ අතින් මගේ දෑතේ කරගැට අතගාලා නාඩන් අම්මේ මහි අංගනයේ හේවිසියේ හඬ හැන්දෑවට ඇහුනම අම්මේ සිල් අරගෙන උඹ ඉන්නා තාලය අනේ මතක් වෙනවා අම්මේ වත්ත පහල අදු අහුලන්නට උදෙන්ම යන්න එපා අම්මේ උදේරයින් පොය විනිබාලා කුඹ ලෙඩා දුකාවේ මගේ අම්මේ ගිනි මන්දහනේ බැරි බැරි ගාතේ ගම්මැන්දේ නොගිහින් අම්මේ නෑර මට හීනෙන් පෙනී පෙනී මංගෙන තුරු ඉඳන් අම්මේ තමගේ බව් පියා සහ මේ පවුල් පරිසරය තුළ විජේ කොහොමද රංගනයට එකතු වෙන්නේ බඳුර පත්මකුමාර මහත්මා? විජය මා හිතන්නේ රංගනයට එකතු වන්නට ඔහුගේ තිබුණු ආසාව ඔහු පසු කාලයක විස්තර කරනවා. ඔහු චිත්‍රපටයට එක්වීම ඔහුගේ ජීවිතයේ මා හිතන්නේ ලොකුම අභිලාෂය වුණේ ඒ තරුණ අවදියේදී රංගනයට පිවිසීම. මා අපි ඇත්තටම හරියටම දන්නේ නැහැ ඔහු කොහොමද මේ රංගනයට මෙතරම්ම කැපවීමක් දැක්වේ කියලා. මාල්නී කිව්වා වගේ ඒ කාලේ ඉතාම අභියෝගාත්මක කාලයක්. ගාමිණී ෆොන්සේකා නැමැති දැවැන්ත වෘක්ෂය විසින් සිනමාව වසාගෙන තිබුණා. තරුණ නළුවෙකු ටෝනි රණසිංහ ඊළඟට හිටපු ප්‍රධාන භූමිකාවක්. විජය වගේ නළුවෙකුට කොහොමද සිනමාවට පිවිසිලා ඉන් පස්සේ සිනමාවේ ප්‍රධාන භූමිකාවක් කරන්නට අවස්ථාව ලැබෙන්නේ කියලා. නමුත් මාලනීට රවීට වගේ විජයත් හරිම වාසනාවන්තයි සිනමාවේදී. ඔවුන්ට ඉතා හොඳ චිත්‍රපට ලැබුණා. ඉතා ජනප්‍රිය විය හැකි චිත්‍රපට ලැබුණා. මා හිතන්නේ විජයට තමයි ඒක ලැබුණේ වැඩිපුරම. ඔහු ජනප්‍රිය චිත්‍රපටවලට පිවිසීම නිසා ඔහු ඉතා ඉක්මනින්ම මේ අර ගාමිණී ෆොන්සේකා ටෝනි රණසිංහ වැනි සිනමා මහා වෘක්ෂයන් ඉක්මවා ගිය ජනප්‍රිය තලයට පිවිසෙන්නට ලැබුණා. මා හිතන්නේ මාලනීගෙනුත් විශාල දායකත්වයක් ලැබුණා. විජය මාලනී ප්‍රේම වෘතාන්තයන් අපි හැමෝම මං හිතන ඒ කාලේ සියලු තරුණ පරපුර වශී කරපු ප්‍රේම වෘතාන්තයන් බවට පත් වුණා ඔවුන්ගේ චිත්‍රපට. මේ නිසා ඔහු ඉතා ඉක්මනින්ම සිනමාවට පිවිසුණාට වඩා ඉතා ඉක්මනින් ඔහු සිනමාවේ මහා තරුවක් බවට පත් වුණා. ඒක මා හිතන්නේ ඉතා කෙටි කාලයකින් වෙච්ච දෙයක්. පළවෙනි චිත්‍රපටයෙන්ම හරි ඒ චිත්‍රපටයේම වගේම ඔහු නමුත් අර මාලනී පෙන්නුම් කරපු දේ මම නැවතත් කියන්න කැමතියි. ඔහුට ඔහු ජනප්‍රිය තරුවක් වීම නිසා ඔහුට විශිෂ්ට තරුවක් වීමේ අවස්ථා අහිමි වුණා. අහිමි වුණා. ඔහුට ඒක ලැබෙන්න පටන් ගත්තේ ඔහුගේ පසු කාලීන සිනමාවේදී තමයි. ඔහුට ඒ කියන්නේ කලාත්මක සිනමාව ඒ කාලේ කලාත්මක සිනමාව සහ වාණිජ සිනමාව එක හා සමානව ගිපු යුගයක්. වාණිජ සිනමාවේදී ඔහු මහා තරුවක් බවට පත් වෙනකොට කලාත්මක සිනමාවෙන් ඔහු පොඩි ඈත් වෙන ගතියක් තිබුණා. ඒක ලැබෙන්න පටන් ගත්තේ ඔහු පරිණත වුණාට පස්සේ ඔහුගේ අවසාන යුගයේ. මාලනී කිව්වා වගේම ඔහු ඒ අවසාන යුගයේ පරිණතභාවය දකින්නට කලින් ඔහු මහා නළුවෙක් වෙන්නට කලින් ඔහු අපෙන් වියවුණා. හොඳයි. මිලන් ගීතර යන්න කලින් හිනිදම සුනිල්සෙනී මහත්මයෝ මම කැමති මේ හන්තානේ කතාවේ මතකයට අරගෙන යන්න. මොකද ඒ ඔහුගේ පළම චිත්‍රපටය වෙනවා සේම මේ චිත්‍රපටයේ ඔස්සේ ධර්මසේන පතිරාජ ඇතුළු මහා කලාකරුවන් ගොන්නක් එකට ඒකරාශී වෙනෝනේ ලොකු ගමනක් යන්නේ. ඇත්තටම හන්තානේ කතාව කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ සිනමාවට ක්ෂේත්‍ර රාශියකින් ශිල්පීන් රාශියක් බිහි කරපු චිත්‍රපටයක්. මම හිතන්නේ එතෙන්ද එකතු වෙන පිරිස රංගනයේ පැත්තෙන්
තිර නාටක රචනය පැත්තෙන් සමහර වෙලාවට දැඹරට ජයසේකර මහත්මයලා වගේ උදවිය අති විශාල පිරිසක් මේකට එකතු වෙනවා. ඒ වගේම තමයි විජය සමග පසු කාලේ රංගපාපු විශාල පිරිසක් මෙතනින් දොරට වඩිනවා. පෞද්ගලික වින්දන සටහනකුත් එකතු කළොත් සුරේ ඔබහව ප්‍රශ්නයට මා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඇවිද යනකොට බොහෝ විට පෞද්ගලිකව මේ අදහස හරියට මතක් වෙනවා. ඒ චිත්‍රපටයේ තියෙන සමහර සැබෑ දර්ශන තල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ. ඒ වගේම මේ පසුගිය වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අවුරුදු ගණනාවකට පස්සේ හන්තානේ කතාව චිත්‍රපටය ප්‍රදර්ශනය කළා. මා දුටුවා අවුරුදු 20කට 15කට 20කට කලින් වගේ විශ්වවිද්‍යාලයෙන් පිට වුණු උදවිය මේ පුංචි දැන්වීම ගලා හන්දිය තියෙනවා දැකලා හන්තානේ කතාව චිත්‍රපටය බලන්න හන්තානට ආපහු ආවා. මා හිතන්නේ අලුත් ශිෂ්‍ය පරම්පරාවට මේ ඇඳුමෙන් පැළඳුමෙන් ගතිගුණයෙන් අදහස් වලින් පවා විශාල වෙනසක් ලැබලා තියෙන දැන් සරසවි පරම්පරාව මේ පැරණි චිත්‍රපටය එදා මහා නැවුම් ආසාදයකින් නැරඹුවා. සාරි ඇඳගෙන සමහර උදවිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවෝ ඇඳුම පවා ඒ කාලේ වෙනස්. ඒ අය අරගලය ගැන තිබුණු ප්‍රාර්ථනා වෙනස්. තාරුණ්‍ය ප්‍රේමය හන්තානය නැගපු හැටි වතුර අරගෙන උඩට ඊළඟට ගීතය පසුබිම් සංගීතය වගේම සනත් නන්සිරි ඇතුළු මේ අයගේ ගායනා මේ සියල්ලම මහා පුදුම ආස්වාදයක් අරන් දුන්නා මේ අලුත් පරම්පරාවට මා එදා දුටුවා. ඉතින් මා හිතන්නේ විජය කුමාරතුංගයන්ගේ පසුකාලීන චිත්‍රපට ගමන් මගේ ඒ ආරම්භක අවස්ථාව හන්තානේ කතාව සුගතපාල සෙනරත්යාපා අපට දායාද කරපු ඒ මොහොතෙත් මා හිතන්නේ විජය රංගපාන විදිය අප ආපහු බැලුවොත් මා මේ චිත්‍රපටය බොහෝ වර නරඹලා තිබෙනවා. ඔහුගේ මුහුණ විජය කුමාරතුංග කියන්නේ ලංකාවේ සුන්දරම නළුවා. ඒ වගේම තමයි සිනමාව ගැන අධ්‍යයනය කරන අපට පැහැදිලි වෙනවා එතුමාගේ මධ්‍යම සමීප රූපයක් කියන්නේ තිරය පුරවා දමන රූපයක්. මේ කුසලතාව මේ ශරීරය දායාදයක් හැටියට ලැබෙන්න මේ සිරුර මේ ඇඟපත නැත්තම් සිනමා නළුවෙකුට මේක අත්‍යවශ්‍යයි අපි කතා කළ යුතුයි. මේක හැමෝටම නැහැ. දැන් ගාමිණී ෆොන්සේකා මහත්මයා ගැන ඔබතුමා කතා කළා 83 විජය කුමාරතුංගයන් ජනප්‍රිය නළුවා සම්මානය ප්‍රථම වතාවට ලබනකොට ගාමිණී ෆොන්සේකා මහත්මිය 8 වතාවක් 1967 ඉඳලා ජනප්‍රිය නළුවා සම්මානය ලබලා තියුණා. විජය කුමාරතුංගයන්ින් පස්සේ විශේෂතාව තියෙන්නේ අඛණ්ඩව 6 වතාවක්. මම හිතන්නේ ගාමිණී ෆොන්සේකා මහත්මියත් 6 වතාවක් මහත්මියත් 6 වතාවක් මේ සම්මානය ලබනවා. ඉතින් විජයගේ මේ දේහ సౌందර්යය මම හිතන්නේ හන්තානේ කතාවේ තැවරිලා තිබෙනවා. පසු කාලීනව අපි ඔහුගේ ಗುಣකාය රූපකාය දේශපාලන දෘෂ්ටිය මේ සියල්ල කතා කරනවා. සියල්ලේ ආරම්භය හන්තානේ කතාව. මොකද ඔයා ඔය තරම් කනගාටුවෙන් සිංහලක් කියන්නේ? මාලි ගොසේකා මහත්මිය උතරින් එහාට තමන්ගේ අර යුග්මයේ තුල විජේ මාලනී කතාන්දරේ බොහොම රසවත් තැන් මතු කරාවේ. ඒ මතු කරන්න කලින් මට හිතුණා මේ මතක සටහන් අරගෙන යන්න බොහොම අපූර්ව ගීතයකට. මේ ගීතය ප්‍රන්තික පෙරේරා සමගින් විජේ කුමාරතුංග ගායනා කළේ. නමුත් අද මේ වැඩසටහන තුල සෝම්පාල ලීලානන්ද රචනා කරපු ගීයක් විදිහට, සරත් දසනායකයන් සංගීතවත් කරපු ගීයක් විදිහට, කැසට් ගීත වංශ කතාවේ අතිශය ජනප්‍රිය ගීතයක් විදිහට යලි ගයන මොහොතක්. අතීත ආවර්ජනායක අපි හැමෝම ගීතයත් සමග එකතු වෙමු. යමු සලයටින් අපි යන්නේ නතුරා
මලින් සැදීගිය යුගයක නොව ඔබ හමුවේ අටු කොහොලින් පිරි කලල් දියේ මා දනිල පියත් දිය හමුවේ මතු මං වෙත මලින් සදන්නේමි ගතවුන් සෝගී නැසෙනසේ සිනමාවේ වස්මේජ හිට් එකේ මම නැත්තම් වාණිජමේ සිනමාවේ ඉහළම තැන රැඳුණු පළමු චිත්‍රපටය තමයි 1973 තුෂාරා චිත්‍රපටය. එතන රැඳුණු විජේ මාලනී රංගනය අතීත මතක සටහන් එකතු කරමු. එහෙම එකතු කරන්න කියලා කිව්වොත් මං හිතන්නේ පොත් ගණනාවක් පැය ගණනාවක් කතා කරන්න පුළුවන් ලියන්න පුළුවන්. ඇත්තම මං හිතන්නේ මම අද ආපෝ හැරිලා බලද්දී අපේ රංගනය මහ ජනතාව ප්‍රේක්ෂකයන් හිතට ඇතුළට කාවද්ද ගන්නේ ඒ පෞද්ගලිකත්වයත් එක්ක කියලා හිතනවා. මම හිතන්නේ ඒක ඒ පෞද්ගලිකත්වයත් එක්ක ඒ දැනෙන දේ මහ ජනතාවට හරි හොඳින් දැනෙනවා මං හිතන්නේ. ඉතින් ඇත්තටම අපි තුෂාර කරද්දී අපි හරිම කිට්ටුවෙන් අපි ජීවිතය ඇසුරු කළා. ඒක මං හිතන්නේ ප්‍රේක්ෂකයෝ දැක්කා. ඒගොල්ලන් ඒ චරිතවලට ආදරය කළා. ඒ ආදරයට ආදරය කළා. ඉතින් මං හිතන්නේ අපි දෙගොල්ලෝ අතර හරි පුදුම විදිහේ සම්බන්ධතාවයක් ගොඩ නැගුණා. ප්‍රේක්ෂකෙනුයි අපි මම විජේ ප්‍රේක්ෂකයෝ අපි අතර. මං හිතන්නේ ඒක සදාකාලික වෙන්නේ නැත්තේ ඒක හින්දායි කියලා මට දැන් හිතනවා හැරිලා බලද්දී. මං හිතන්නේ රංගන ශිල්පියෙකුට ශිල්පිනියෙකුට ඒ තියෙන ඒක ඒ බැඳියාව මං හිතන්නේ හරි වැදගත් වෙනවා. ඒ අය මහජනතාව අතරට මහජනතාවගේ හිත ඇතුළට විශේෂයෙන්ම අනේක ඒ බැඳියාව හරියට වැදගත් වෙනවා කියලා මට අද ආපහු හැරිලා බලද්දි හිතෙනවා. හරි නද්දොර. ඔච්චර කේන්ති ගන්න එපා ඉක්මනටම නාකි වෙයි. සඳලු තලේ කුමාරියේ අරිනවද දොර. එක්තම්ගේ චිත්‍රාවනි අරිනවකෝ දොර. දොර ඇරපන් අමල් බිසු. අරින්නෙම නෑ දොර. දොර නාරින් අමල් බිත. චෙරියෝ තුෂාරා. චෙරියෝ තුෂාරා. චෙරියෝ තුෂාරා. හෙට ඕ නෑවේ නාවත් ඔයාට තරාහිචි ආඩම්බර වී තැවෙන්න වෙයි අඩා නොරොක් වී හිටින්න වෙයි උඩ පැන් නොත්බිම වැටෙන්න වෙයි සිතාමතා මේ කියන්නෙම ඕ ඔ තුෂාරා ඕ
තුෂාරා ඕ තුෂාරා එපා උනත් හෙට ඕනෑ වේවි නාවත් ඔයාට තරහිති ආඩම්බර වී තැවෙන්න වෙයි අඬා නොරොක් වී හිටින්න වෙයි උඩ පැන් නොත්තිම වැටෙන්න වෙයි සිතාමතා මේ කියන්නේ මං ඕ තුෂාරා ඕ තුෂාරා ඕ තුෂාරා කමින් ලොවේ දෙනෝ දහක් කරදරේ වැටේ කිලක් ගලා හෙට ගඳක් සැදේ කුඩා පැලෙන් මහගසක් වැඩේ අනගුණක් නැති කමින් ලොවේ දෙනෝ දහක් කරදරේ වැටේ කිලක් ගලා හෙට ගඳක් සැදේ කුඩා පැලෙන් මහගසක් වැඩේ ඔව් ඔව්වා හොඳ නැහැ ඇඟට ගුණ නැහැ ගැනුන්ගේ නුවනේ හැටි රංගනයේ යෙදෙනකොට මේ රංගන කෞශල්‍යයන් පිළිබඳව සහ එහි රඟපෑමේ සීමා රූපී පිළිබඳව විජය කොහොමද වත්තම කතා කළේ? හුඟක් කාලවට ඒ කාලේ හරිම කාර්ය බහුලයි. ඒ කියන්නේ එක දවසකට සමහරක් කාලට චිත්‍රපට තුනක වුණත් රූගත කරන්න අපිට වෙලා තියෙනවා. නමුත් ඒ හැම අවස්ථාවකම ඉක්මවලා අර කැමරාව ඉස්සරහට ආවට පස්සේ මම ඊතර වෙනම පුදුමාකාර විදිහේ බැඳීමක් සහ වෙනම රාමුවකට අපි වැටෙනවා. ඒ වැටුන වෙලාවට ඇත්තටම එකිනෙකාගෙන් ලැබෙන සහයෝගය හරිම පුදුමාකාරයි. මම හිතන්නේ විශේෂයෙන්ම විජය ගැන කියද්දි ඒ වගේම ගාමිණී අයියා, ටෝනි අයියා, ජෝ අයියා, ඒ වගේම රවි, ඒ අපි අතර තියෙන ඒ රඟපාද්දී තියෙන බැඳීම එක ඒ මොහොතේදී හරි පුදුම දෙයක්. එන්නේ ඒ එකතුව මම හිතන්නේ හරි වටනවා. එහෙම නැතුව අපි දෙපැත්තට වෙලා ඉන්න නිකන් සිතුවිලි දෙපැත්තට යන දෙන්නෙක් වුණොත් ඒ රඟපෑම මං හිතන් සාර්ථක වෙන්නේ නැහැ. විජයගෙන් මං හිතන්නේ හුඟක් මට විතරක් නෙමෙයි ඕනෑම රංගන ශිල්පිනියකට ශිල්පියෙකුට ඔහුගෙන් ඒ සහයෝගය හැමදාම ලැබුණා. ඔහුගේ හිතවත්කම ඔහු ඒ වෙලාවේ එකතු වෙලා හරිම බොහොම සැහැල්ලුවෙන් ඒක බොහොම අර අපි කියන එක සීරියස් විදිහට ගන්නෙ නැතුව ඒ ඉන්න සැහැල්ලුවෙන් ඉන්නකම මං හිතන්නේ එතෙන්දී ඒ රංගනේ සාර්ථක වෙනවා, ඒ නිර්මාණය සාර්ථක වෙනවා. ප්‍රමිනන්දනි මහත්මයා, විජයත් සමඟ ඔබට මුල්වරට රඟපෑමට එකතු වෙන්න ලැබෙන කාලවකවානුව ඒ කොයි කාලේද? විජය මිත්‍රයෙක් විදිහට රංගනයේදී මොන වගේ දස්කම්ද පෑවේ? අපි ඉස්කෝලෙන් ඈත් වුණායින් පස්සේ මම විජය නැවත හමු වෙන්නේ ඔහු මේ නළුවෙක් වශයෙන් බොහොම විශාල කීර්තියක් ජනප්‍රියත්වයක් ගත්තට පස්සේ. මම 1969 දැන් විජය මම හිතන්නේ 67 සිනමාවට අවතීර්ණය වෙන්නේ. මම 69 ලයිනල් වෙන්ඩකේ නාට්‍ය කලාව ඉගෙන ගන්න කාලේ රංගනය හදාරන කාලේ තමයි විජයව නැවතත් දකින්නේ. ඔහු එක දවසක් මට මතකයි ලංකාදීපේ දීපශිකා උළෙල්ලේ ඒ උත්සවය පැවැත්වේ ලයිනල් වෙන්ඩ් රඟහලේ. ඔහු නිකං ඇත්තට මේ දිව්‍ය කුමාරයෙක් නිකන් තරු අතරට පායලා වගේ ඔහු එංගලන්තේ ඉඳලා ආපු ගමන් තාරුණ්‍යය උතුරලා යන මේ මහා පෞරුෂය නළු නිළියන් පිරිවරාගෙන රසිකයන් පිරිවරාගෙන ලයනල් වෙන් කලාගාරයේ ඇතුල් වෙන තැන මට පොඩි පොඩි මම මතක කිරීමක් කරනවා. ඔහු එංගලන්තේ ඉඳන් ආපු ගමන් කියලා එක. ඒ කියන්නේ ඔහු ඉක්මනින් රට යාමේ අවස්ථාව ලැබුණා. ඔව් මුලින්ම ඔහු ඉගිලින කුරුල්ලෝ කියන චිත්‍රපටයක් මම හිතන්නේ හන්තානේ කතාවත් එක්කම වගේ ඔහුට ලැබිලා ඔහු එංගලන්තේ ගියා. ඒ චිත්‍රපටයේ රූපගත කිරීම කළේ එංගලන්තේ. හරි දුර්ලභ අවස්ථාවක් ඒ කාලේ ඇටියට රට ගිහිල්ලා චිත්‍රපටයක රඟපාන්න හම්බෙන්නේ. ඉතින් මේ ආකර්ෂණයත් එක්ක විජය නැවත ආවේ. එදා මට හොඳට මතක තියෙන අවස්ථාවක්. මොකද මේක ජීවිතේ තව වැදගත් දෙයක්. මම නාට්‍ය පුහුණු වීම ඉවර කළ මේ නළු නිළියෝ අලංකාරයෙන් සැරසිලා ඉන්න තැන පැත්තෙන් මම රිංගගෙන යන්න ගියා අපේ වොෂ්රූම් එකට. විජේ මාව දැකපු ගමන් මල්ලි දැන් අපි වෙතන හරි ලස්සන එකක් තියෙනනේ අපි දෙන්නට දෙන්න ආමන්ත්‍රණය කරන්නේ මල්ලි කියලා. මම විජේට වැඩිය මාස 3ක් වැඩි මල්. ඒ වුණාට විජේ මට කියන්නේත් මල්ලි, මම විජේට කියන්නේත් මල්ලි. ඉතින් මල්ලි කියලා පළවෙනි වතාවට කතා කරේත් එතන මල්ලි කියලා අර විජේගේ අඬේ තියෙනවනේ අමුතුම ගතිය. කියලා මොකද මේ කරන්නේ කියලා මම කොහොම එහෙම නාහ. කියපු විදිය. මල්ලි මොනවද මේ කරන්නේ කියලා. එහෙම ආපුවාම මං යා අර කට්ටියෙන් මිදිලා මං ඉන්න තැනට ආවා. ඇවිල්ලා මොකද කරන්නේ කියලා අහලා මම කොහොම මෙහෙම නාට්‍ය පුහුණු වෙනවා කියලා
ඕවා හරියන්නේ නැහැ මල්ලි. එක්ක ඇවිල් අපිත් එක්ක රඟපාපන් නැත්නම් අපිට රඟපාන්න චිත්‍රපටියක් හදපන් කිව්වා. මට රඟපාන්න ඉස්සෙල්ලම අනගැහුවි චිත්‍රපටියක විජේ. අපි දෙන්න එක ඒ කියන්නේ ඒකට මේ සම්බන්ධ වුණේ ඊට හුඟක් කාලයකට පස්සේ. පළවෙනි චිත්‍රපටය තමයි 1973 මාලිනී මායි විජයයි එකට රඟපෑවේ ගංගා චිත්‍රපටය. ගංගා චිත්‍රපටය. ඒක හරිම මාර ආස්වාදයක් වුණා. ඒ කියන්නේ අපි එකට හමු වෙලා ඒක චිත්‍රපටයක. ඒතර මාලිනීකත් ඉතින් මම හුඟක් මිත්‍රයි. මම හිතන්නේ මම චිත්‍රපටයක සම්බන්ධ වෙලා තිබුණාද නැද්ද දන්නේ නැහැ. මට මතක නැහැ කොහොමත් අපි එකට පළවෙනිම වැඩ කළේ ඒ චිත්‍රපටේ. මේ හේවා හැට පැත්තේ කඳු කරේ වතු බංගලාවක ආස්වාදයෙන් මාස දෙකක් විතර ගත කරපු කාලේ. ඊට පස්සේ ඉතින් මාලිනීත් එක්ක මම බොහෝ චිත්‍රපටවල රඟපෑව. විජයත් එක්කත් හම්බුනේ අවස්ථාවන් කීපයක්ම හම්බුණා. නමුත් වැදගත් සිදුවීම් තියෙනවා. දැන් විජය පළවෙනි වතාවට චිත්‍රපටයකට පසුබිම් ගී ගැයුවේ වෙන නළුවෙක් වෙනුවෙන් කටහඬක් සැපයුවේ මට. අනිවාර්යෙන්ම. ඒක හරි වැදගත් මට. මොකද ඉන්දුරමාලිනී චිත්‍රපටයේ මාලිනී මා හිටියා. ඇත්තට මාලිනී මගේ අතරේ යම්කිසි ප්‍රේම සම්බන්ධයක් ඇති වෙන ගීත ජවනිකාවක මාලිනීට පෙම් කරන්න මට කටහඬ සැපයුවේ විජය. පද මතකද නැහැ නේ? පද මතකද? පද නිරාශා සඳු නීල තලයේ පාවෙලා බැබලේ කියලා ගීතය. ලතායි විජය ගායන ලස්සන සිංදුවක්. කේමදාසයන්ගේ සංගීතය. මං හිතන්නේ ගීතේ රචනා කළේ සුගත පාලසෙන් අධ්‍යාපනය ඇති. අපි මේ මතක සටහන් එක අතීතයට ක්‍රමයෙන් පියමරින්න සූදානම් වෙන්නේ. මේ ගීතය අහන්න කලින් මොකද මේ ගීත ලියා තියෙන්නේ උපාලි අත්තනායක. උපාලි අත්තනායක තමන්ගේ ගීත නිර්මාණය ගොන්න එකතු කරනකොට පෙරවදනක් සපයා තිබෙනවා. මේ අපි අතර ඉන්න මිත්‍ර සම්පත්තියේ තිබෙන අදහස් එකට ගොනු කිරීමක් කියලා. ඒ නිසා මම බඳුර පත්මකුමාර මහත්මයන්ගෙන් දැනගන්න කැමති විජය ළඟින් ඇසුරු කරපු මානව හිතවාදී ගුණාංග වර්ධනය කරපු මිත්‍රයින් කවුද? නම් වශයෙන් එහෙම අතීතයට පුදුමයි මතක් කරන්න පුළුවන්. මා හිතන විදිහට ඒක ඉතාම දුෂ්කර කාර්යයක් වෙනවා. විජේට ශේෂ්ත්‍ර කීපයක මිත්‍රයන් හිටියා. එකක් තමයි සිනමාවේ මිත්‍රයෝ. ඒ සමගම විජය ඇසුරු කරන මිත්‍රයෝ පිරිසක් හිටියා. පසු කාලීනව ඉන්නව ඔහුට මාධ්‍ය ශිෂ්‍යයෙකු ගොඩක් මිතුරන් හිටියා. ඒ සමගම ඔහුට දේශපාලන මිතුරන්ද ඇති වුණා. මේ කණ්ඩායම් විශාල පිරිසක් හිටියා කියන එක තමයි මගේ මතය. නමුත් අවසාන කාලයේ ඔහු වඩාත්ම සමීප වුණේ දේශපාලන මිතුරන්ට. විජයගේ චින්තනය ඉදිරියට අරගෙන මිතුරන් සමග. නමුත් ඔහු වරින් වර ඒ විවේක ගත්ත වෙලාවල් වලදී කියපු කතාවක් තමයි ඔහුට දේශපාලනයේදී පවා උදාහරණයක් ලෙස මට කියන්න පුළුවන්. ඔහු හැමදාම කියපු දෙයක් තමයි මට කවදා හරි ඉතුරු වෙන්නේ මගේ මේ සිනමාවේ කට්ටිය කියලා. මාලිනීගේ නම සඳහන් කරමින් එහෙම මිත්‍රයෝ කීප දෙනෙක්ගේ නම සඳහන් කරමින් මට අවසානයේ ඉතුරු වෙන්නේ මේගොල්ලෝ කියලා. හුදකලා වුණු වෙලාවක විජේ දේශපාලනේ හිටිය වුණාට ඔහුගේ හදවත සිනමාවට පුදුම ආදරයක් තිබුණා. ඔහුට ඔහු දැනගෙන හිටියා ඔහුගේ සුන්දර රොමෑන් ඔහුගේ සුන්දරත්වය රැඳෙන්නේ සිනමාවේ කියලා. ඒ නිසා මම හිතන්නේ ඔහුගේ හොඳම මිතුරන් ලෙස අපි අද හැරිලා බලනකොට අපි කතා කරන්න ඕන ඔහුගේ සිනමාවේ මිතුරන් ගැන කියලායි මම හිතන්නේ. ජීවිතේ නේකවිද අධ්‍යක්ෂීම් ගීතයට මුසු වෙනකොට කවුළු අතරින් ගීතයත් අපි පෞල් සංස්ථාවක් තුළ ජීවත් වෙනකොට මහා කරුණු කාරණා ගොඩනක් එකතු වුණු විශේෂ අවස්ථාවක් හැටියටයි හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. උපාලි අත්තනායකයන් ගීතය ලිව්වේ ලොරන්ස් ප්‍රනාන්දු තමයි සංගීතවත් කළේ. අපි මේ ගීය ගයන්න ක්ලීටස් මෙන්ඩි සිතාදර මිත්‍රයාට අපි ආරාධනා කරන්න සූදානම්. වවුලන් ඉක්කිලේ
රතු වහලින් පිනිබේනවා සොඳුරිය මාගේ පුංචි පුතාමා උකුලතියා නලවනවා අගහිඟ කම්මැද ආදර පොතිබැඳ අප එක්කුණු ඇති සිහිවෙනවා දින දින කිලිහෙන දහසක් ඇතුමන් අතරේ සෙනෙහස ලියලනවා අප අතරට වන් පොඩි පුත බැඳිදම් දිවි සටනට සඳරසනව පොල්ලතු වහලින් ඉනිවේනවා සුදුරිය මාගේ පුංචි පුතාමා උකුලෙතියා නලවනවා විජය ගැයූ ඔය ගීතය රසිකයන් අතරට ආවේ මෙන්න මේ කැසට් පටයෙන් නැත්නම් දැන් දැන් සංගීත තැටියක් බවට පත් වෙලා තිබෙන මෙන්න මේ කැසට් පටයෙන් මෙය සිනහවකින් කියලා තමයි නම් වෙලා තිබුණේ විශේෂයෙන්ම අපි ඒකේ පැහැදිලි රූපරාමයක් දුටුවොත් එහෙම විජයගේ ඉතාම අපූර්ව වර්ණ පෝස්ටරයක් පවා මේ කැසට් පටේ සමගින් බෙදා හැරලා තිබුණා මුල් යුගයේ මට මතකයි දැන් මේ මේ මෙතන වහලා තියෙන තැන මෙතන යම් තැනකින් මාක් කරලා වසා දමා තිබින් මෙතන කලින් සඳහන් වෙලා තිබුණේ මෙහි සියලු ආධාර විජය කුමාරතුංග පදනමට කියරවෙල්ල මට මතකයි ඉතිහාසයේ එහෙම සඳහනක් වෙලා තිබුණා මේ මෙහි ඇතුල් පැත්ත විජයගේ අපූරු ඡායාරූප සහ මේ සියල්ල මේ උගාක් මිත්‍රයින් එකට එකතුලා කර නිර්මාණය කර බලයතරාගේ හඬ කොටසක් තියෙන මේ මුල අපි හැමෝම හදවතේ කැකෑරෙන අදහස් පළ කරන්නයි මේ නිර්මාණය එකතු කරලා තිබුණේ කියලා. මේ ගීත එකතුවේම එන ඊළඟ ගීතය පිළිබඳව අපි මෙහෙමම කතා කරලා ගීතය අහන්න ඉතුරු නම් මට විතරයි කියලා. මොකද මේ ගීතය කියන උපන් බිමට කිසිදා ගරහන්න එපා, දෙමාපියන් අමතක කරන්න එපා. මෙන්න මේ වගේ මහා ඕදන් ගොඩක් එක දිගට ගලාගෙන යන ගීතයක්. බන්දුල පත්මකුමාර මහත්මයා, දැන් මේ ඔබ ආශ්‍රය කරපු විජය ඔහු සතු චින්තනයක් තිබුණානේ. ඔහු දේශපාලනයෙන් මොකක් හරි චින්තනයක් නිසානේ. මේ චින්තනය තුළ ඔහුගේ ගමන් මඟ වැටිලා තිබුණේ කොහාටද? මේ අවසාන ඉලක්කය කොතනද තිබ්බේ? කාටද මේ සේවාව කරන්න ඕනයි කියලා තිබුණා? විජය දේශපාලනයට පිවිසෙන්නේ මේ රටේ තරුණ පරපුර ජනතා විමුක්ති පෙරමුණ විසින් මහා අගාධයකට කැඳවාගෙන ගිය යුගයක. මට විජය අසුරු කරන්නට ලැබුණු හැම අවස්ථාවකදීම විජයගේ එක අවශ්‍යතාවයක් වෙලා තිබුණේ මේ තරුණ පරපුර ඒ අගහදයෙන් ගලවා ගැනීමට පුරෝගාමිත්වය ලබා දෙන්න. ඒ තමයි එකක්. දෙක තමයි ඊළඟ කොටසදී මේ රටේ කාලකන්නේ යුද්ධය ආරම්භ වුණ යුගය. විජයට අවශ්‍යතාවයක් තිබුණා මේ සිංහල දෙමළ විරසකය නැති කරන්නට
ඉදිරිපත් වෙන්නට ඒට පුරෝගාත්මීත්වය දෙන්න. මෙන්න මේ දෙක තමයි විජේගේ දේශපාලන දර්ශනය ලෙස අපට තේරුම් ගන්නට පුළුවන් වුණේ. අවසානයේදී ඔහුට ඔහුගේ ජීවිතය අහිමි වුණත් මේ නිසයි. නමුත් මේ කරුණු දෙක තරුණ පරපුරට නායකත්වය ලබා දෙන්න, අව්‍යාජ නායකත්වය ලබා දෙන්නට විජේට තිබුණු අවශ්‍යතාවය, සහ මේ රටේ කාලකන්න යුද්ධයේ ඒ වෙන විට යුද්ධයේ ඉතාම උච්චසන්න අවස්ථාවක් තිබුණේ, ඒ අවස්ථාවේදී එය නැති කරලන්නට සිංහල දෙමළ සමගිය ඇති කරලීම සඳහා ඉදිරිපත්වන්නට, නිර්භීතව ඉදිරිපත්වන්නට, දේශපාලනයෙන් තොරව, දේශපාලන බලාපොරොත්තු වලින් තොරව ඉදිරිපත්වන්නට ඔහුට විශේෂ අවශ්‍යතාවයක් තිබුණා. ඔහුගේ ජීවිතයේ දේශපාලන දර්ශනය මෙන්න මේ කරුණු දෙක උඩ තමයි රැඳුණේ. ඔහු ගීත නිර්මාණ තුළ මේ චින්තනය තවදුරටත් උද්දීපනය කරන්න යම් ආකාරයක උත්සාහයක් යෙදුණා කියලා මට හිතෙනවා සුනිසෙනවි මහත්මයා. ඇත්තටම දැන් තව ගීතයක් ඔබ කියවලා ඉස්තුවට මේකතු කළොත් විජයට 1991 සරසවි සම්මාන හම්බෙන හොඳම ගායකයා හැටියට සහරාවේ සිහිනය චිත්‍රපටියට ඔය ගීතය ගායන්න සූදානම් කරගෙන තියෙන්නේ වලාකුලක් කියලා. ඒකත් ඔබ කිව්වාගේම විජයගේ දේශපාලන දර්ශනය, ඔහු පැතූ ලොව වචනවලට නැගිච්ච ගීතයක්. බන්දුල පද්මකුමාර මහත්මයා කියූ කරුණටම එකතු වෙන අදහසක් කියන කැමති සුරේ මේ කොටසට. ධර්මසේන පතිරාජ මහත්මයාගේ වැඩිමහල් සොහිරා ආර්යවංශ පතිරාජ කොළඹ යුගයේ හොඳ කවියෙක්. ඒ වගේම විජයගේ දේශපාලන ගමන් වගේ ඉතාම සමීප හිතවතෙක් ශ්‍රී ලංකා මහජන පක්ෂයේ. ආර්යවංශ පතිරාජයන් විජය කුමාරතුංගයන් ගැන හොඳ කවිපන්ති කිහිපයක්ම රචනා කරලා තිබෙනවා. මා කවි දෙකක් සටහන් කරගෙන ආවා. අපේ සුමින්ද කිත්සිරි ගුණරත්න සහෝදරයා තමයි මේ පොත සංග්‍රහ කළේ ආර්යවංශ පතිරාජ ප්‍රතිරාව කියලා. ඒකේ සඳහන් වෙනවා මෙන්න මෙහෙම. කම්කරු ගොවි මුහුදු ජීවිත විඳින දුක, ධනපති පාලනයේ බිහිසුණු ගතිය දැක, හෙවණක් දෙන්න ආ මල් අතු රිකිලි දැක, කවුරුද කපා දැම්මේ මේ සඳුන් රුක? සඳුන් රුකක් හැටියටයි ආර්යවංශ පතිරාජයන් විජය කුමාරතුංගයන් හඳුන්වන්නේ. ඒ වගේම පානොනැගුවා නම් සිනමා තිරෙන් පිට තිබුණා අදත් සැපසේ කල් ගෙවන්නට. හරිම සරල මේ කියන්නේ විජය සම්බන්ධ බරපතල ඇත්තක්. අපි ගීතය අහන්න මේ අවස්ථාවක් කරගනි මංජුල. අපි ගායනා කරමු පන්බිමට කිසිදා ගරහන්න එපා. කිසිදා ගරහන්න එපා, දෙමාපියන් අමතක කරලන්න එපා. සෙවන දුන් ගසේ අතු සිඳලන්න එපා. ගස සිඳුවා හිස සිඳුවා ගන්න එපා. කිසිදා ගරහන්න එපා, දෙමාපියන් අමතක කරලන්න එපා. සෙවන දුන් ගසේ අතු සිඳලන්න එපා. ගස සිඳුවා හිස සිඳුවා ගන්න එපා. අහස් කුසට වැඩෙනා
සත කරුණා ගුණය පතුරවන්නේ ඔලෝ තලේ ට්‍රැක්ටරේ යොමා දිව හෙලන්නේ මවක් ලෙසින් සැලකූ ගසයි සිතා පන්නේ උපන් බිමට කිසිදා ගරහන් මාපියන් අමතක කර යන්න එපා සෙවන දුන් ගසේ අතු සිදලන්න එපා ගස සිදුවා ඉසු සිදුවා ගන්න එපා ගස සිදුවා ඉස සිදුවා ගන්න එපා ගස සිදුවා ඉස සිදුවා ගන්න උපාලි අත්තනාගේ තමයි මේ ගීතයත් ලියා තිබුණේ විශේෂයෙන්ම රංජිත් යාපා දෙයල්ලිස් තමයි මේ සංගීතවත් කර තිබුණේ බවත් අපි ඔබට මතක් කරන්න ඕනේ. හන්තාන කතාවෙන් පටන් ගන්න විජය කුමාරතුංගගේ වංගණය ඔහුගේ වාණිජමේ රැල්ලෙන් එහාට ගිය අපූර්වතම රංගනයක් බවට පත්වෙන ඉතිහාසයකට අපිට ගමන් කරන්න පුළුවන් මාළනයක්. විජයගේ රංගනේ ඔබ දැකපු හොඳම චිත්‍රපටයේ කුමක්ද? ඔයතර මුල් කාලේ හන්තානි කතාව බඹරු ඇයිත් පාරදිගේ ඒ වගේම ඒ වගේ චිත්‍රපටවල ඔහු මං හිතන්නේ ඔහුගේ චරිතයම තමයි තිබුණේ. මේ හැමෝම විස්තර කරපු විදිහට ඔහු පතන ඔහුගේ දර්ශනය ඔහුගේ හැසිරීම් විලාසය ඔහුගේ පෞද්ගලිකත්වය මේ හැම දෙයක්ම තිබුණේ මුල් කාලේ චිත්‍රපට ඒ මේ චරිතවල. මම හිතන්නේ ඒක හරි ලෙහෙසි වුණා. ඒ කියන්නේ ඒ චරිතය එහෙම පිටෙම විජය තමයි ඒ චරිතය. අහස්ගව චරිතය එහෙම බඹරුවේ චරිතය ඒ විදිහට. එහෙම තමයි මම නම් දකින්නේ. ඉන් පස්සේ කාලෙකද තමයි විශේෂයෙන් වසන්ත ඔබේසේකර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වැනි චිත්‍රපටි අධ්‍යක්ෂවරුන් එක්ක ඔහු ක්‍රමයෙන් මේ ඔහු තරමක් දුරට රංගනය ගැන පොඩක් වැඩි උනන්දුවක් දීලා මම හිතන්නේ උනන්දුවක් වෙලා රඟපෑවා. මොකද ඊට පස්සේ ඔහු ක්‍රමයෙන් දේශපාලනයට පිවිසෙනකට ඔහු ටික කාලයක් මේ මම සමුගක් වෙලාවට ඔහුට මේ ගැන මෙහෙම කිව්ව දොස් කිව්වත් ඒ කියන්නේ ඔහු රංගනයට දෙවෙනි තැන තමයි දුන්නේ. විශේෂයෙන්ම දේශපාලනයේ ඔහුගේ ප්‍රධානම බලාපොරොත්තු වෙලා තිබුණා. ඉතින් ඔහුට ඇත්තටම හොඳ රංගන ශිල්පියෙක්ගේ මේ දක්ෂතාවයන් සම්පූර්ණයෙන්ම ඔහු අතර තුණා. ඔහු සමර්කලට ඒ ගැන උන් වැඩි උනන්දුවක් දැක්වේ නැහැ. ඉතින් එහෙම වෙලාවලදී මම සමර්කලට කියනවා මේ කකුලක් එළිය තියාගෙන තමයි රඟපාන්නේ, එහෙම කරන්න හොඳ නැහැ, හොඳට පොඩක් කැපවීමෙන් කරන්න ඕනේ, ඒ වගේ අවස්ථාවක් තිබුණා. ඉතින් ඔහු ඇතුළත තිබුණා ඇත්තටම හොඳ රංගන ශිල්පියෙකුගේ දක්ෂතාවයන් චරිතය අවබෝධ කරගන්න විදිහ. ඉන් පස්සේ කාලී චිත්‍රපටිවල ඒ ක්‍රමයෙන් එලියට ආව හුඟක් චරිතවලින්. ඇයි ඔහු මෙතරම් ජනප්‍රිය චරිතයක් වෙලා මේ දේශපාලනයේ පසුපසගි? මොකද්ද ඔහුගේ අරමුණ උනේ? ඔබට කිව්ව විදිහට දැන් වඳුරු පත්මකුමාර මහත්මයා එතුමන්ගේ සහෘදකින් අදහස් කිව්වා. නමුත් ඔබ ඊටාම ළඟින් ඇසුරු කරපු චරිතයක්. ඔව්. ඇත්තටම ඔහු තරුණ කාලේ ඉඳලා ඔහු මට මුල්ම කාලේ දේවල් කියපු විදිහට උතන්න කාලේ ඉඳලම ඌට අනික් තව කෙනෙක්ගේ ජීවිතය ගැන තව කෙනෙක්ගේ දුක කරදර ගැන ඔහු හරියට ඔහුගේ දෙයක් හැටියට හැමදෙසම අරගත්ත කෙනෙක්. ඉතින් එහෙම වෙලාවට ඔහුට ඕන වුණ තව කෙනෙකුට උදව් කරන්න. ඒ කියන්නේ මානව හිතවාදියෙක් කියන වචනේ පරිසමාප්තියම ඔහුගේ තිබුණා. මම හිතන්නේ ඒක නිසා ඔහුට ඕන වුණා ඒ වෙනුවෙන් යන්න පුළුවන් මග ඔහු දේශපාලනය හරහා කියලා තෝරගත්තා. ඇත්තට මුල් කාලේ ඒ සම්බන්ධව කතා කරද්දී මම හුඟක් වෙලාවට විරුද්ධව කතා කරලා තියෙනවා. නමුත් පසු කාලයකදී මට තේරුණා ඔහුට සැබවින්ම මොනවද ඕනේ කරේ කියන එක. ඒක මං හිතන්නේ කාලයක් ගිහිල්ලා අපි අද දැන් දකිනවා රටේ අපේ රටේ තිබෙන දැන් දකින සාමය හරීම සමහර කාලයකට මට හිතන ඇත්තටම විජේ හිටියනම් මේ දකින මේ සාමය මේ රට ඇතුලේ තියෙන පුදුම විදිහට මං හිතන්නේ මුල්ම පෙළේ කෙනෙක් හැටියට ඔහු මේ තත්ත්වය ගැන සතුටු වෙන කෙනෙක් හැටියට මට හිතනවා. ඒත් හිතනවා කොහේ හරි ඉඳගෙන ඔහු මේ අපේ රටේ මේ අපිට උදා වෙලා තියෙන මේ සාමය සහ මේ දහස ගැන කොහේ හරි ඉඳගෙන ඔහු සතුටු වෙනවා ඇති කියලා මම හිතනවා. විජේගේ හන ජීවත් වෙලා ඉන්න කාලට වඩා වටිනාකමක් ලැබුණේ විජේ නැති වෙලා අවුරුදු ගාණක් ගෙවිලා ගියන් පස්සේ. 1991 දී සහරාවේ සිහිනය චිත්‍රපටයේ හොඳම පසුබිම් ගායන ශිල්පියා විදිහට ඔහු සම්මානය ලබනවා. විශේෂත්වයක් වන්නේ විජේගේ මරණය ගුවන්විදුලියේ රටට ප්‍රවෘත්ති මගින් ප්‍රකාශ කළ ප්‍රේම කීර්ති අල්විස් ලියූ ගීතයක් බවට මේ ගීතය පත් වෙනවා. Thank you.
කුලක් ගෙන මුවා කරමු හිරු ගිනිගෙන වියරු නලියන වැලි අතරේ රත්තුණු වැලි කැට පුපුරන මැද පෙර දිග මරු අතරේ වලා කුලක් ගෙන මුවා කරමු හිරු ගිනිගෙන වියරු නලියන වැලි අතරේ රත්තුණු වැලි කැට පුපුරන මැද පෙර දිග මරු අතරේ අතුරු කතාවක් තියෙනවා. මේ අතුරු කතාව හොඳින්ම දන්නේ රවින්ද්‍ර රන්දිනි මහත්තයා. ඔව් සහරාවේ සිහිනය රූපගත කරන්න නියම වෙලා තිබුණේ 1987 මුල් භාගයේ. ඇත්තටම විජයට තිබුණ කාර්යබහුලත්වය නිසාම මේ චිත්‍රපටයට සම්බන්ධ වීම ටිකක් කල් ගියා. එකක් තමයි ඔහු ඒ වෙනකොට ඔහුගේ පක්ෂය පිහිටුවන්න සියලුම කටයුතු සූදානම් කරගෙන තිබුණ කාලේ 21 වෙනිදා පෙබ්‍රවාරි මාසේ පක්ෂයේ පිහිටවල ඊට පස්සේ අපි ඊළඟ සතියේ තමයි යන්න හිටියේ සහරා විසිනේ කරන්න. මට මතකයි විජයයි මමයි අවසාන වරට හමුුනේ පෙබරවාරි මාසේ 12 වෙනිදා HR ජෝතිපාලයන්ගේ ගුණ සැමරීමේ උත්සවයකට විජය මායි දෙදෙනාම කතාවක් පැවැත්තුවා. විජය කතාව අවසන් වෙලා එළියට යන්න ඉස්සෙල්ලා කිව්වා මල්ලි විදිහට ආමන්ත්‍රණය කළා. මල්ලි අපි ඔයාට තමත් හරිම කාර්යබහුලව හිටියේ දවස්වල අපි දෙන්නම දැන් මේ මගේ පක්ෂයේ පිහිටුවෙන් පස්සේ ඊළඟ දවස් කීපකින් අපි යනවා. අපි එහාට ගිහිල්ලා බොහොම සන්තෝෂයෙන් ඉමු මේ හැම දෙයකින්ම විවේක අරගෙන අපි චිත්‍රපටිය කරන කාලේ අපි ලොකේෂන් එකක ඉන්න සන්තෝෂයෙන් ඉමු කියලා අපි එහෙදි හම්බෙමු කියලා මෙහෙම මගේ අත තදින් මිරිකලා ගියේ එහෙදි හමුවෙමු කියලා. ඊට පස්සේ ඒ 12 වෙනිදා ඊට පස්සේ මට ආරංචි වෙන්නේ මම රූපගත කිරීමකම ඉඳද්දි මම පුටුට කඩාවටන මට මතකයි ඒ ඔබ සඳහන් කළේ ප්‍රවෘත්තිය 12:45 පෙබරවාරි 16 වෙනිදා 16 වෙනිදා. ඉතින් මේ සහරාවේ කතාවේ මේ දුක්ඛාන්තය තමයි අවසානයේදී ඊට මාස ගණනාවකට පස්සේ අපි ගිහිල්ලා විජය වෙනුවට ඒ චරිතයට ජීවන් කුමාරතුංගයන් යොදාගෙන මේ ගීතේ රූපකත කරද්දී සහරාවේ මහා වැලි කතරේ අපට විජයගේ හඬ ඇහෙන වාරයක් පාසා හුව මතක් වුණ හැටි මේ වියෝව ඔහු වෙනුවෙන් නිර්මාණය වුණ දේ ඔහුගේ කටහඬ මේ හැම දෙයක්ම නැති වෙලා විජයගේ හඬ පමණක් අපට ඉතුරු වෙලා තිබුණ ඒ අවස්ථාව මම හිතන්නේ
අපි කාටත් එච්.ඩී. ප්‍රේමරත්නයන් මේ චිත්‍රපටය නිර්මාණය කළේ අපි කාටත් හරිම දරාගතන හැකි සංවේදී අවස්ථාවක් වුණා. විජය තමන්ගේ කිව් කෙරූ දෑ පිළිබඳව අපි ආපවැරල බලන්නකොට විජය කිව් වචනයක් වචනයක් පාසා මහා දාර්ශනික අදහසක් තිබුණා කියලා මට හිතෙනවා. විජය දේශපාලන වේදිකාවදී හෝ ඒවා විජය අනුස්මරණ වේදිකාවකදී හෝ ඒවා විජය තවත් කලාකරුවෙක් ගැන කතා කරන මොහොතකදී හෝ ඒවා පුවත් පතකට සම්මුඛ සාකච්ඡාවකදී හෝ ඒවා ඔහුගේ භාෂාව සහ ඔහුගේ චින්තනය මහා පුදුමාකාර තැනක තිබුණා කියලා මට හිතෙනවා. පුවත්පත් කලාවේදියෙක් ලෙස ඉතාම ළඟින් ඔබතුමා විජය වැසුරු කළා. මා කිව් කරුණට ඔබතුමා සාක්ෂිත වෙනවා. ඔව්, විජයගේ මේ දේශපාලන පරිණතභාවය අපි දකින්නේ අවාසනාවන්ත ලෙස ඔහු මේ යන්නට කිට්ටුවේදී තමයි. ඔහු සිනමාව තාවකාලිකව පැත්තකට තියලා ඔහු දේශපාලනයේ ඔහුට දැනිලා තිබුණා ඔහු කිසියම් කාර්යභාරයක් කළ යුතුව තිබුණා කියලා. උතුම් කාර්යභාරයක්. ඔහුගේ ඒ කාර්යභාරය සඳහා ඔහු විශාල කැපවීමකින් කටයුතු කරා. හිතා ගන්නවත් බැරි විදියට ඔහු මා හිතන්නේ දේශපාලන නායකයෙක් විදියට අපි ඔහුගේ පිටුපස ගීපු මිත්‍රයෝ කණ්ඩායමක් හිටියා. ඔහුගේ රැස්වීම බලන්නට, ඔහු කතා කරනවා බලන්නට, ඔහු වටා ජනතාව එක්රොක් වෙනවා බලන්නට. මට මතකයි මට වාසනාව ලැබුණා ඔහුත් සමග යාපනයට යන්නට. යාපනයේ ගිහපු කණ්ඩායමත් එක්ක එකතු වෙන්න විජය කුමාරතුංග බැරල් එක නැගලා කතා කරනකොට දෙමළ ජනතාව ඔහුගේ අත ඉඹ ගන්නට මොනතරම් පොර කෑවද කියලා. අපි නැවතිලා හිටියේ යාපනයේ සුභාෂ් හෝටලේ. ගේට්ටුවේ මෙහා පැත්තේ විජය ඉන්නකොට සිය දහස් ගන්නක දෙමළ ජනතාව ඔහුගේ අත අල්ලලා ඉන්න පටන් ගත්තා. මේ ඒවා මා හිතන්නේ ඉතාම කලාතුරකින් ජනනායකට ලැබෙන දේවල්. ඔහු සිනමාවේදී උපයාගත් ඒ ජනප්‍රියත්වය වගේම මිනිසුන්ගේ හෘදයාංගම භාවයක් මේ දේශපාලනයේදීත් ඔහුට ලැබුණා. මේක තමයි විජය පිළිබඳ අපිට කියන්නට තියෙන, අපිට ඉතුරු වෙලා තියෙන මතක සටහන් වලින් අපිට කියන්නට තියෙන දේ. මේ මහා වටිනා කතාවන්. මේ සියල්ලත් එක්ක අපි අතීතයට හපුව යමු. විජයගේ අපූර්වතම රංගනය නවාරකෙන් අපිට දක්නට ලැබෙන්නේ ගඟහතර චිත්‍රපටයේ. රංගනී විතරක් නෙමෙයි, ඔහු චිත්‍රපට පසුබිම් ගීතයක් ගායනා කරමින් අතිශය ජනාදරයට පත්වෙන්නේ ගඟහතර චිත්‍රපටයෙන්. එනිසයි ගඟහතර ගීතය අපිට ඉතාමත්ම වටිනේ. Do not.
ගීත අපිට ගුවන්විදුලියෙන් අහන්න නොලැබෙන කාලේ ඒවා කැසට් පට මාර්ගයෙන් තමයි රසිකයාට ලැබෙන්නේ. එවැනි කැසට් පට කිහිපයක් ඔබ දැනුවත් කරන්න මා යොදා ගන්න මේ සූදානම් වෙන්නේ. රූස්ස ගහලන් යනුවෙන් ඔහුගේ එකතුණු කැසට් පටේ ඔහුගේ මුල්ම ගීත හතර එකතු කළ කැසට් පටයක් වුණා. රුපියල් 30ක් වැනි මුදලකට තමයි මේ රසිකයා අතට පත් වෙන්නේ.
1980 දී ගංගාධර කැසට් පටය ඒහා සමගින් එකතු වෙනවා. ඒ වගේම ඉන් පසු කැසට් පෙළක් විජය කුමාරතුංග වෙනුවෙන් එකතු වෙනවා. මේ ලස්සන වැල්මට කියන ගීත එකතු ඔන්න බබු විල්ලෝ සහ තවත් චිත්‍රපට ගණනාවක ගීත මෙහි අඩංගු වෙලා තිබෙනවා. ඉන් පසු තමයි රැල්ලෙන් රැල්ලට ගී එකතුව මතු කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම මේ දෑසේ මල් පිපිලා කියලා ගීත සමුච්චය විජය චන්ද්‍රලේඛා ගායනා කරන ලද විශේෂයෙන්ම ශ්‍රියාණි අමරසේන යුගයේ අපි මතකේ නගන්න ඕන විජය ශ්‍රියාණි. ඒ වගේම විජය ගී විජය කුමාරතුංග ගී එකතුවක් යලි එකතු වෙනවා තවත් කැසට් පටයකට. මේ එකිනෙක සඳහන් වෙලා තිබෙන රූප රාමු බලන්න මොන තරම් නම් එකිනෙකට වෙනස්ද කියලා. මංගල නැගත කාගේ ජනාදරයට පත් වූ ගීතයක් බවට පත් වී තිබුණා විජය චන්ද්‍රලේඛා. එවකට මේ 80 දශකයේ මුල සඳහන් වෙනකොට විජය ජනප්‍රිය නළුවෙක් චන්ද්‍රලේඛා යෝන් ගායිකාවක් විදිහට අතිශය ජනප්‍රිය වූ යුගයක්. ඒ වගේම විජයගේ මරණයෙන් පස්සේ ජීවමාන විජය යනුවෙන් කැසට් පටි පෙළක් අඩංගු වෙලා තිබුණා. තනියහනේදී කැසට් පටේ මෙතන නැහැ. අපි ඒ පිළිබඳව සඳහන් කරන්න ඕන මෙවැනි කැසට් පට ගණනාවක් බිහි වෙලා තිබුණා. මට මේ කැසට් පට සියල්ලත් එක්ක කතා කරන්න එකක් කාරණාවක් වෙනවා. මොකද 1977 වෙනකොට යථාර්ථවාදී රූප රාමු ඔස්සේ ගොඩනැගෙන සිනමා කලාවක් වෙනුවෙන් විජය කැප වෙනවා. ඔය උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම එයා දැන් ලොකු ළමෙක්, මරුවා සමග වාසය, සෙලීනගේ වලව්ව, අහසින් පොළොවට වගේ චිත්‍රපට ගණනාවක්. හැබැයි පසු කාලීනව ගඟාද්දර හෝ ඉන් කිසිම දැන්වීමක ගුවන්විදුලියේවත් රූපවාහිනියේවත් විජයගේ නම රුව සඳහන් කිරීමටවත් ඉඩකඩක් ලැබෙන්නේ නැහැ. විජය පිළිබඳ කතා කරන්න රූපරාමක්, විජය කලා කටයුතු පිළිබඳ කතා කරපු රූපවාහිනිය වැඩසටහනක් බේතකටවත් හොයාගන්න බැහැ. මේම තත්ත්වයකට පත් වුණේ ඇයි? විජය දේශපාලනයේ පහන් තරුවක් වෙන බව ඔහුගේ විරුද්ධ පාක්ෂිකයෝ දැනගෙන හිටියා. ඒ නිසා ඔහුව මර්ධනය කරන්නට පුළුවන් හැකි හැම ආකාරයෙන්ම ඔහුව මර්ධනය කරන්නට වැඩ වග බලාගත්තා. නැත්තම් විජය වැනි පුද්ගලයෙකු අර විදිහට හිරගෙදරක දාන්න කිසිම උවමනාවක් තිබුණේ නැහැ. විජයගේ හඬ, විජයගේ ඔහුගේ චිත්‍රපට සරසවි චිත්‍රපට උළෙලට ඔහුට ආරාධනාවක්වත් නොලැබුණු කාලයක් තිබුණා. විජය පසු කාලෙක ඔහුට සම්මාන ලැබුණා වුණත් ඔහුට එහෙම ආරාධනාවක් වත්න ලැබුණු මේ පාලක පන්තිය විසින් විජයව යටපත් කරන්නට, විජයගේ මේ දේශපාලන ගමන ඔහුගේ නායකත්වයේ යටපත් කරන්නට දැරූ වෑයම් වල ප්‍රතිඵල තමයි අපිට ඔය ආකාරයෙන් මතුවෙන්නේ. අපි නොම්බර 17 චිත්‍රපටයට යන්න සූදානම් වෙන්නේ විජයගේ ජනප්‍රියතම සමයේ එකතු වුණු අපූර්ව ගීහන. මල් මද හාසය පාලා මද
සුදු සඳසේදී සෝදා ආවාදෝ සසර යෞවනයේ පෙම් සිහිනේ ඔබෙරු මාහද හැඳුනේ ආශාවේ සිත පාවේ ආනමිතවාදයේ ගුණය නිසාම විජේ දේශපාලන ප්‍රවාහයේ යම් වෙනසක් ඇති කරමින් සමාජ ජීවිතයේ අලුත් නැමක් ඇති කරන්න උත්සාහ ගත්ත තරුණ නායකයෙක් බවට පත් වුණා. ඔව අවස්ථා කීපයකදී මැතිවරණ කීපයකට එකතු වුණා. 1977 දී කටානේදී මහ මැතිවරණයකටත්, ඒ වගේම 1983 මහර අතුරු මැතිවරණයටත්, 1984 මින්නේරිය අතුරු මැතිවරණයටත් ඔහු සහභාගී වුණා. මේ මැතිවරණ අතරින් වඩාත් ආන්දෝලනයට පත් වුණු මැතිවරණ ප්‍රතිඵලය වුණේ මහරහසනේ ඡන්ද ප්‍රතිඵලය. ඔහුගේ පාරාසනයේ ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙන්න මට මතකයි, එක පැත්තකින් මගේ ආසනේ දහවල් උදේ 9:30 විතර වෙනකන් බලාගෙන ඉන්න සිද්ධ වුණා මේ ප්‍රතිඵලය. ඡන්ද 45කින් අන්තිමට විජේ කුමාරතුංග පරදින්නේ. මෙහෙම ඉසව්වක ගිය විජේ කුමාරතුංග මේ නැගිටින්ට දුන්නා නම් සුනිල් සිරි මහත්මයා අද විජේ කුමාරතුංග ලංකාවේ මොන වගේ තලයක, මොන වගේ සංස්කෘතියක, මොන වගේ මානවහිතවාදී ගුණාංගවලින් යුත් පුරවැසියෙක් වේද? ඉතාම කෙටියෙන් සඳහන් කළොත් සුරේ, විජය කුමාරතුංගයන් ජීවතුන් අතර හිටියනම් ලංකාවේ අපි අත්විඳින, අද අත්විඳින දේශපාලන යථාර්ථය මේක නෙවෙයි. මා කියන්නේ ඔහු ලංකාවේ ජනාධිපතිවරයා වෙයි කියලා හෝ එහෙම ඇඟවුමක් නෙමෙයි. අපිට කියන්න බෑ ඒක කොහොම සකස් වෙලා තිබුණද ඉරණම කියලා. නමුත් අපි දුටුවා බන්දුල පද්මකුමාර මහත්මයා සිහිපත් කළා වගේ, මට මතකයි රූපවාහිනී යන්ත්‍රයේ විජය කුමාරතුංගයන් යාපනයේදී කරපු කතාව. සුදු ඇඳුමක් ඇඳගෙන බැරල් එකක් උඩ නැගලා තමයි කතා කරේ. ඔහු ඉංග්‍රීසියෙන් කතා කළා. ඔහුගේ තිබිච්ච අනුහස, මේකට තමයි හැම දෙනාම බය වුණේ. මට මතකයි විජයගේ කැරිස්මාව කියලා මේ ගැන ලිපියක් ලියුණා. මේ කැරිස්මැටික් පවර් කියන්නේ එහෙම නැත්නම් මේ අනුහසාත්මක බලය, මේක ලෝකේ දුර්ලභ මිනිසුන්ට පිහිටන්නේ. මා කියන්නේ විජය කුමාරතුංග ගැන සසඳනව නෙමෙයි, බුදුන් වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේ වගේ ශ්‍රේෂ්ඨ මිනිසුන් පුරුෂයන් කරා ගොනුණු මුළුමහත් ලෝකයක් තමා දෙසට නතු කර ගැනීමේ කුසලතාවක්, පිනක්, ප්‍රතිභාවකටයි මේ වචනය අපි පාවිච්චි කරන්නේ. මා හිතන්නේ සිනේති සංගරාවට සිරිල් බී පෙරේරා වෙන්නට ඕනේ මේ ලිපිය සටහන් කරේ. විජයගේ කැරිස්මාව මේ බලයත් එක්ක ඔහු ජීවත් වුණා නම්, ඔහු පැතූලව, ඔහු ගැයුවේලෝ සඳහා, පතිරාජයන්ගේ චිත්‍රපටිවල ඔහු රඟපෑවේ විශේෂයෙන් මේ ලෝකයේ සඳහා. ඉතින් මේ 1945 ඉපදිලා 88 අපාතරින් වියෝ වෙන මේ තැනැත්තා ලංකාව වෙනස් කරන්න තිබුණා කියලා මා හිතන්නේ අතිශයෝක්තියක් නෙමෙයි මේක. එහෙම නොවුන නම් සුරේ, මිනිස්සු ඔහුගේ රුධිරය ගලා ගියපු ඒ පොළවෙන් එතනින් පස් අරන් ගියා මිනිස්සු. පෙට්‍රල් ඇඟට දමාගෙන ගිනි තියාගෙන
දිවි තොර කරගත්ත මිනිස්සු. මිනිස්සු රවට්ටන්න ලේසි නැහැ. දේශපාලඥයන් මොනවා හිතුවත් කලාකරුවෙකුට නම් කොහොමටවත් බැහැ කෙනෙක්ව රවට්ටන්න. ඉතින් කලාකරුවා සහ දේශපාලඥයා එකතු වුණු මේ විජයකුමාර්තුංගයන් ජීවතුන් අතර හිටියා නම් මම හිතන්නේ අද අපි ජීවත් වෙන්නේ මේ දේශපාලන යථාර්ථය නෙවෙයි කියලා. අපි තව ගීතයක් රස විඳිමු. මහාචාර්ය සුනිල් ආරත්නයන් මේ ගීය ලියා තිබෙනේ. එලෙසින්ම සුනිල් ආරත්නයන් නන්දාමාලනී කේමදාසයන් ඇතුළු කලාකරුවන් 20ක් 30ක් එවකට සිරිමාව මැතිනියගේ ප්‍රජායිති අවස කිරීම වෙනුවෙන් අස්සම් කිරීම මේ මේ මේට විරෝධව අස්සම් කිරීම නිසා උන්ට රූපවාහිනියත් ගුවන්විදුලියත් යන දෙකම වාරණයටපත් වෙනවා. මේවා අපි අවුරුදු ගාණක් ගිහිල්ලා හරි ආයේ මතකයට නැගන්නේ මෙහෙම ඉතිහාසයක් රටේ තිබ්බ කියලා සංගීත බලන බුද්ධිමත් රසිකයින් තේරුම් ගත යුතු නිසා අපි කීතේ ගන්නවා. විජේගේ ජීවිතය ඉක්මනින් මේ ආත්මෙන් තුරන් කරන්න ඕනයි කියලා තුවක්කු එසවුණු අවස්ථා ගණනාවක් තිබුණා. හැබැයි ඒ හැම අවස්ථාවකම විජේ වෙනුවෙන් දිවි දුන්නේ සමහර වෙලට විජේ වටේ හිටපු විජේගේම සගයෙක්. විජේගේ මරණය සිදු වුණේ කොහොමද? විජේගේ මරණය සිදු වුණු 16 වෙනිදා උදේ 6කුත් ගණනට මට විජය හමු වුණා ඔහුගේ නිවසේදී. ඔහු හලාවත බලා යන්නට පිටත් වුණා. ඒ පිටත් වෙනකොට විජය මුණ ගැහෙන්න කීප දිනක් ගෙදරට ගිහිල්ලා හිටියා. මම ගිහිල්ලා හිටියා. චිත්‍රපට නිෂ්පාදක පද්මසිරි කුඩිකාර ගිහිල්ලා හිටියා. මට කවදාවත් අමතක වෙන්නේ නැහැ අපි පහළ කවිච්චේ වාඩි වෙලා හිටියා විජය කුමාරතුංග බැහැගෙන ආපු විදිය. ඔහු හරියටම හරි දෙවි කෙනෙක් වගේ පෙනුනේ අවස්ථාවේ. ඔහුගේ සිරිතක් තියෙන කෙළ උගුරු පාදගෙන ඔහු පහළට බැහැගෙන ආවා. අපි කතා කරා,
මට ඔහුගේ ඡායාරූපයක් ගන්නට උවමනාව තිබුණා මගේ සරසිපුවත් පතේ. කවරේ සඳහා අපි එළියට ඇවිල්ලා ඔහු මොටර රථේ නැගලා ගියා. දවල් 12:45 තමයි අපි මේ ආරංචි අපට දැනගන්න ලැබුණේ. ගුවන්විදුලියෙන් තමයි මමත් ඇහුවේ. විජය හලාවත ගිහිල්ලා ඉඳලා ඇවිල්ලා ඔහු තවත් ගමනක් යන්න සූදානම් වෙලා දෙවෙනි වතාවට ගෙදරින් එළියට බහිනකොට තමයි විජයට වෙඩි තිබ්බේ. මට විජයගේ මේ මරණය සම්බන්ධයෙන් කවදාක්වත් අමතක නොවන වාක්‍යයක් තිබෙනවා. සමනලයකුට වෙඩි තිබ්බේ ඇයි? මේ තමයි එදා පුවත්පත්වල පළවුණු සිරස්තලය. විජයට තර්ජන තිබුණා. අපි හැමෝම කිව්වා විජයට ප්‍රවේශම් වෙන්න කියලා. විජය දැනගෙන හිටියා ඔහුට තර්ජන තිබුණයි කියලා. හැබැයි විජය හිතුවේ නැහැ විජය කුමාරතුංග කියන මට කවුරු හරි වෙඩි තියාවි කියලා. මොකද ඔහුගේ හදවතේ තිබුණු ඒ මානව දයාව නිසා ඔහුට මිනිස් වර්ගයා කෙරේ විශ්වාසයක් තිබුණා. කිසි කෙනෙකුට ඔහුට හානියක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. නමුත් අවාසනාවන්ත ලෙස ඉතාමත්ම කුරිරු ලෙස ඔහුව ඝාතනය කරන්නට ඝාතනය කරනු ලැබුවා. අපි කවුරුත් දන්නවා කවුද ඔහුව ඝාතනය කරේ කියලා. ඔහුව ඝාතනය කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණ විසින්. ඒ මං අද දුටුවා, මට අද මතකයි. ජනතා විමුක්ති පෙරමුණේ අලුගෝසුවන් විසින් විජය ඝාතනය කරනු ලබයි කියලා තමයි ඇත්තපත්‍රයේ සිරස්තලය ජාතික පුවත්පත්වල ඒ බව පළ වෙලා තිබුණේ. නමුත් ඇත්තපත්‍රයේ නිර්භීත වුණා ඒ පළ කරන්නට ජනතා විමුක්ති පෙරමුණේ අලුගෝසුවන් විසින් විජය කුමාරතුංග ඝාතනය කරනු ලබයි. ඉතාම ඛේදවාචකය කුමක්ද? ඛේදවාචකය තමයි විජය කුමාරතුංගට වෙඩි තබන්නට කියලා අණදීපු පුද්ගලයා. ඒ පුද්ගලයා ඒ වෙඩික්කරුවට අණදීලා තිබුණේ විජයගේ ලස්සන මුහුණ කුඩු පට්ටම් වෙන්න වෙඩි තියන්න කියලායි. මේක තමයි ඛේදවාචකය. අපිට සමු ගැනීම සටහන් කරන්න වෙලාව ඇවිදින්. පාලනය අක්ක, සමුගත් විජය යලි සිහි කරනවා නම් සමුගන්නට කරා තුන. හැමෝම නිරුත්තරයි. සමාජයට අවුරුදු 24ක් ගෙවිලා ගියත් ආපහු විජය ගැන කල්පනා කරන්න අපි මෙතුතන්නක් හැදුවේ. ඔහු ඉතිහාසයේ යලි යලිත් අපි සිහිපත් කරන්නේ. ඔහුගේ ජීවිතය හා ලැබතුණු ඔහු කතා කළ ඔහු කළ කීදෑ ඔහු ඇසුරු කළ මහා සමාජ චින්තනයක් ඔහු පසු පස නැදී තිබුණ නිසයි. සමාජ චින්තන ප්‍රවාහයේ මහා දැවැන්ත කණු ඔහු පිටුපසින් මේ ගමනේ යෙදී තිබුණ නිසයි. නවතා තිබූ ගමනක ඉතිහාසයේ එක් තිතකින් අවසන් වුණු ගමනක යළි මතක ආවර්තනයක් අපි ආපහු අරගෙන ආවේ අවුරුදු 24ක් මෑත වකවානුවට. ඒ නිසා අපි මේ මතක ආවර්තනයෙන් මිදෙන්න මේ වෙලාවක් කරගන්නවා. සංගීත තුල අපි අද කතා කළේ විජය කුමාරතුංග නම් වූ අපූර්ව මානව හිතවාදියා පිළිබඳව. ඔහු පිළිබඳ මතක සිත්තම ඔබේ මනසේ ඊළඟ පරපුර දැනගන්නවා නම් අන්න එතන ඒ චින්තන සමවාදය තුළ අලුත් ලෝක අලුත් අරුණක් අපිට සිතන්න පුළුවන්කම ලැබේවි. අපි සමුගන්ට සූදානම් වෙන්නේ මේ මියුරුගේ. දුන්නා මේ ඈ සොයා
ගුණ ඇගේ සවන් යුග සරා පෙන්නේ දෙවියන් සුරඹුවන් සමගයි.